අයිබෝවන් සතියේ සමාජ කට ගැස්ම දෙරණ 360. අද අපේ විශේෂ ආරාධිතයා පිළිබඳව විශේෂ පූර්විකාවක් හෝ දිගු පූර්විකාවක් අවශ්‍යයි කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඔහු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මැතිතුමා. අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමාලා අයිබෝවන් කියනවා නේද? අනිවාර්යෙන්. පන්සිලුත් ගන්නවද? පන්සිල් ගන්නවා. කාලයක් අයිබෝවන් කිව්වේ නැද්ද? අයිබෝවන් කිව්වා මට මතකයි ඒ කාලේ ඉඳන්. වෙන වෙන පක්ෂක ඉඳද්දි නෑ එහෙම ප්‍රශ්නයක් අයිබෝවන් කියන්න එපා කියලා තහනමක් තිබ්බයි කියලා නම් මට මතකයක් නෑ. මම දන්නේ තිබ්බද නැද්ද කියලා මන්නම් අයිබෝවන් කිව්වා. පන්සිලුත් ගත්තා. පන්සිල් ගත්තා. ඔබේ ජනප්‍රියම ගායක ඔබේ ප්‍රියතම ගායකයා ගුණදාස කපුගේ. හරිද? හරි. එතුමාගේ හරි ජනප්‍රිය ගීතයක් තියෙනවා මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ කියලා. මේ දවස්වල ඔබේ ප්‍රියතම ගීතය ඒකද? නෑ. ඇයි නැත්තේ? ඒ ගීතයට වඩා හොඳ ගීත මේ දවස්වල මම ප්‍රිය කරන ගීත තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ දවස්වල අසරණ වෙලයි කියලා? කවුද? ඔබ ඇතුළු ඔබේ ගමන් සගයන් සටන් සගයන්. මට එහෙම හිතෙන්නේ නෑ. මා සමග සමීපව ඇසුරු කරන පිරිසට එහෙම හිතෙන්නේ නෑ. මම දන්නේ අපිට අකමැති අයට එහෙම හිතෙනවද කියලා. දැන් ඔබේ බිරිඳව අත්අඩංගුවට ගන්නවා. ඔබේ ගමන් සගයන්ව සටන් සගයන්ව හැමදාම එකා දෙන්න බැගින් අත්අඩංගුවට ගන්නවා. අසරණ වීමක් දැනෙන්නේ. අපි දැන් මම මගේ පැත්තෙන් ගත්තොත් මම දේශපාලන ක්‍රියාදාමයට එන්නේ 1988 අග වෙනකොට. ඒ කියන්නේ ලංකාවේ නිදහසින් පස්සේ ඉතිහාසයේ තිබිච්ච බලවත්ම දරුණු මර්ධනකාරීත්වය හා භීෂණිය තියෙන කාලේ. සත්‍යපාල වන්නිගමල ආචාර්යතුමන්ලා, විජේදාස ලීනාරච්චි නීතිච්ච මහත්තුරු අතුරුදහන් කරලා තිබිච්ච කාලේ. ලංකාවේ ඉතිහාසයේ ප්‍රබල ලෙස වදකාගාර කියන නම නිර්මාණය වෙච්ච කාලේ. එතකොට එහෙම කාලෙක ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරලා තියෙද්දි ජනතා විමුක්ති පෙරමුණ ඉතා දරුණු ලෙස ඒ මර්ධනයට භාජනය කරමින් තියෙද්දි තහනම් කරලා තියෙද්දි අපි දේශපාලනේ තෝරගත්තු අය, ඒ පක්ෂීය දේශපාලනේ තෝරගත්තු අය වෙනත් කිසිවක් Tamanට අපේක්ෂා කරන්නේ නැතුව. ඉතින් ඒ නිසා එහෙම වකවානු පහු කරලා දේශපාලන ගමනක ආපු අපිට මේ ඊනියා යහපාලන ආණ්ඩුවෙන් එල්ල වෙන ඇතැම් තර්ජන හමුවේ ඒව ගැන අපිට තරම් කලබල වෙන්න හේතුවක් නැහැ. ඔබතුමාගේ දුරකථනේ නාද වෙනවා නේද? ඔකද අර අර හුඟක් කාටුන් ශිල්පීන් අඳින දුරකථනේ? නෑනේ. ඒක අඳින්නේ ගොඩක් කාලෙ ඉඳන්නේ මම ජනතා විමුක්ති පෙරමුණ ඉන්න කාලෙ ඉඳන් මේ කාටුන් ශිල්පීන් ඒක අඳින්නේ. ඔය අලුත් එකක්. මේක ඒ කාලෙට පස්සේ ලැබිච්ච එකක්. අපි අර කතා කර කර හිටියේ තිගැස්ම සහ කනගාටුව පිළිබඳව. දැන් පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා කිරීමේ සටනේ අවසාන රැළිය කුරුණෑගලදී පැවැත්වෙද්දී ඔබ කියන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙබ් අඩවිවල පෙරනිමිති පළ කරනවා කියලා අත්අඩංගුවට ගන්න අය පිළිබඳව. ඉදිරියේදී මාවත් අත්අඩංගුවට ගනී කියලා පෙරනිමිති පළවෙමින් තිබෙනවා කියලා. ඔබේ ස්වරේ මොකක් හරි තිගැස්මක් තිබ්බා, බයක් තිබ්බා හෙට මාව ගනීද කියලා. නෑ බයක් නෑ. බයක් ඇති වෙලා තියෙනවා නම් දැන් එහෙනම් ඉතින් සුදු කුඩිය වන්නලා ඒ පැත්තට පාර පීලිපණින්න විතරයි තියෙන්නේ. පීලිපණින්න පොඩ්ඩක් අමාරුයි නේ. ඇයි මොකද දැන් පහුගිය දවස්වල මෛත්‍රී මහින්ද හමුවේදී ඒ පාර්ශවයෙන් ඉතාමත් පැහැදිලිවම කරපු යෝජනාවක් තමයි ඔබට සහ උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතාට නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම. මහින්ද පාර්ශවයේ අතහැරියොත් හෙට විමල් වීරවංශ ඕකද බලන්නකො ප්‍රතිපත්තිය. ඔවුන් අප කෙරෙහි තදබල වෛරසහගත ආකල්පයක ඉන්නේ මහින්ද රාජපක්ෂව ජනාධිපතිවරණෙන් දැවැන්ත කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්කුත් සම්බන්ධ කොටගෙන පරද්දලා පැරද්දුවට පස්සේ ඔවුන්ගේ සැලැස්ම තිබුණේ මහින්ද රාජපක්ෂ ඇතුළු ජාතිකවාදී බලවේග එහෙම් පිටින්ම දේශපාලනයේ මුල්ලකට කොටු කරලා දාන්න. ඔවුන්ගේ දේශපාලන ගමන අවසන් කරන්න. අවසන් කරලා මෛත්‍රීපාල වර්තමාන ජනාධිපතිතුමා අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍ය ගන්ඩ අරගෙන එක්සත් ජාතික පක්ෂයේ අගමැති රනිල්ට උවමනා කරන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ආම්බාම් කරගෙන ඊළඟ මහචන්දෙන් පස්සේ දෙගොල්ලොන්ටම ඇමතිකම් දෙපැත්තට බෙදලා දෙගොල්ලොම එකට තියාගෙන මේ රට වේලුපිල්ලේ පිරපාහරන්ට කරගන්න බැරි වෙච්ච වැඩේ කරන තැනට ගෙනියන්න. ජෝන් කිරීගේ භාෂාවෙන් කිව්වොත් ෆෙඩරල් රාජ්‍යයක්, එහෙම නැත්නම් සමූහාණ්ඩු සංගමයක්.
බවට ලංකාව පරිවර්තනය කරන්න. මේක කරන්න බාධාවක් වෙලා තියෙන්නේ අද කවුද? ජනතා විමුක්ති පෙරමුණ අද ජෝන් කිරි ඇවිල්ලා ගියා ෆෙඩරල් වාදය ගැන කියලා ගියා කටහරිවිදියේ නැහැ. මේක කරන්න බාධා වෙලා තියෙන එකම දේශ ජාතික හෙළුවුරුමේ අද මේ වර්තමාන ආණ්ඩුවේ ඇතුලේ ගොදුරක්ව පවතිනවා. ඔවුන්ගේ දේශපාලන භූමිකාව පෙරපැවති ආකාරයට අවසන් වෙලා තියෙනවා. එතකොටට අද මේ මේන අවදාන මහා අන්තරාය රටට කියන්න රට ඒටේරෙහිව පෙළගස්වන්න එකම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ කොට ගත්තා වූ මේ දේශපාලන බලවේගය. මේක නිර්මාණය කරන්න කවරෙක් අත නොගහන තැනකදී අපි ඒකට අත ගැහුවා, විශ්වාසයෙන් අපි ඒකට ක්‍රියාමාර්ග තීරුවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අප කරා මර්ධනීය පැමිණීමින් තිබෙනවා. ඒකට මුහුණ දෙන්න අපි ලෑස්ති. මගේ බිරිඳ අත්අඩංගුවට ගත්ත වෙලාවෙත් අපි ඒකට යටත් වුණේ නෑ. මාවත් අඩංගුවට ගනී කියලා කියන්නේ නිකන් නෙවෙයි. දැන් ඔය හදලා තියෙනවා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බාරේ විශේෂ පොලිස් කොට්ටාසයක් මුල්‍ය අපරාධ පිළිබඳව හොයන්න. ඔව්. ඒ මුල්‍ය අපරාධ පිළිබඳව හොයන විශේෂ පොලිස් කොට්ටාසයේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට බාර දෙනවා. ඒ නියෝජ්‍ය පොලිස්පතිට කෙලින්ම නියෝග කරන්න අගමැති ඇතුළු කැබිනට් අනු කමිටුවට බලය අරන් තියෙනවා. ඔව්. අගමැති ඇතුළු කැබිනට් අනු කමිටුව සතිපතා රැස් වෙනවා. රැස් වෙලා මේ කොට්ටාසෙන් අහනවා කාවද දැන් ගත්තේ? මොනවද දැන් ඊළඟට ගන්න කාවද? අරයව ගන්න කවද්ද? මෙහෙම අහනවා. එතකොට දැන් ගන්න නාම ලේඛනයක් දීලා තියෙනවා. නාම ලේඛනේ දීලා තියෙනවා මොකක් හරි පොදු දේපල පනත යටතට වැටෙන චෝදනාවක් දාලා ගන්නවා. මොකද පොදු අප ගන්න බෑ. පොදු දේපල පනත යටතට වැටුනම අප ගන්න බෑ. දැන් අද දැන් සචින් වාස් ගුණවර්ධන කියන මන්ත්‍රීවරයා ගැන මැතිවරණයට පෙර විශාල විවිධ චෝදනා තිබුණේ මෙයයි. ඉතින් ඒ කියපු චෝදනාවකට අදාළ කාරණයකට නම් අදාත්තඩංගුවට ගන්න අපිට පේනවා එතන අභෞව්‍ය ගතියක් නැහැ කියලා. අවස්ථා සම්බන්ධයක් එතන තියෙනවානේ. අතීතයේ කරපු විවේචනයත් අද අත්අඩංගුවට ගැනීමට බලපා තිබෙන කරුණුත් අතර සමපාත වීමක් තියෙනවා. මෙතන එහෙම කිසිවක් නැහැ නේ. මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් පාවිච්චි කළා අනවසරෙන් කියන චෝදනාවක් තමයි අද අත්අඩංගුවට ගන්න. මොකද පොදු දේපල පනතරනේ ගණන්ඩ ඕනේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යයක් නෙවෙයි, වාහනයක් නෙවෙයි. දැන් ඕනනම් පුළුවන් ඇල්පෙනිත්තක් ගත්තයි කියලා කියන්නේ. ඇල්පෙනිත්තත් පොදු දේපල එතන තියෙනවා. ඒතර මේ පොදු දේපල පනතට කොහොම හරි දාගන්නවා. දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාවට ගත්තේ කොහොමද? සතුසෙන් 150 ගානක බඩු අරගෙන මිනිසුන්ට බෙදුවා. පසුව ඒ ණය ගෙව්වා. ඒ ණය ගෙව්වත් නොගෙව්වාසේ සලකලා පැමිණිලි ගොනු කරා. උසාවියට වැරදි තුරුතුරු කිව්වා. පොදු දේපල පනතට නඩුකාරයට බෑ අප දෙන්න. රිමන් කරා. දැන් අදායි දැම්ම 25 දක්වා. දැන් මේ ක්‍රමයට ගත්තොත් හිටපු තිබුණු ආණ්ඩුවේ ඔය ඕනම ඇමති කෙනෙකු අත්අඩංගුවට ගන්න පුළුවන්. මොකක් හරි කතාවක් ඕනේ. ඔය නඩු ඔක්කොම අහලා ඉවර වෙනකොට දිනනවා. මේ 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 චූදිතයෝ දිනනවා. හැබැයි පොදු දේපල පනත යටදී දාගත්තම වරදක් නොකරපු මිනිහෙක් වුණත් මාස 4ක් විතර හිරේ තියාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. මහචන්දෙට මේගොල්ලෝ යන්න ලෑස්ති වෙනවා. දැන් මේ මාසේ අග වෙනකොට විසිරුවනවා. විසිරුවන්න වෙලා තියෙන්නේ. ආර්ථිකයේ ඇදගෙන යන්න බෑ. රජයේ වියදම් වලට මුදල් නැහැ. ඒ නිසා මේගොල්ලෝ දන්නවා මේකට මුහුණ දෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේගොල්ලෝගේ සැලැස්ම තමයි ඔවුන් තෝරාගත්තු චරිත ගණනාවක් ඉන්නවා. ඒ චරිත ටික කොහොමෙන් හරි මොනවා හරි පොදු දේපල පනත යටතට ගැනෙන වරදකට කොටු කරලා తాවකාලිකව පෙන්නලා ඇතුළට දානවා. මට අදාළව ඔවුන් මේ විදිහේ වැටලීමක් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඔව් දැන් ඔය මූල්‍ය අපරාධ විමර්ශනාංශය ගැන ඔබතුමා ඇඟිල්ල දික් කරන්නේ කොට්ටාසේ. ඔව්. දැන් ඕක පොලිස්පතිගේ බලපෑමෙන් තොර කොට්ටාසයක්, අගමැතිවරයාගේ නියෝගානුව වැඩ කරන කොට්ටාසයක්. මම යවුව නුගේගොඩ පැත්තේ මගේ මිතුරෙක්ව ඒකට පැමිණිල්ලක් දාන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒ පොලිස් කොට්ටාසේ අය කිව්වා මෙතන අපි පැමිණිලි බාර ගන්න ඔබට තියෙන පැමිණිලි අගමැතිතුමා ඇතුළු කමිටුවට දෙන්න. එහෙන් ඒවනේ ඒවා විතරයි අපි විවාහ කරන්න කියලා. ඔව් දැන් ඔතන මෙහෙම පොලිස් කොට්ටාසයක් ලෝකේ කොහෙවත් නැහැ. ඔව් දැන් ඔතන දෙකක් තියෙනවා මන්ත්‍රීතුමා. දැන් ගිය ඉරිදා දිනමින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කරනවා මින් අනතුරුව පොදු ජනතාවටත් මේ කොට්ටාසේ විවෘත කරනවා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කරන්න කියලා. ඒ අපි කිව්වට පස්සේ. හරි. ඒක එක කාරණයක්. අපි කිව්වට පස්සේ. ඔව් අනිත් එක දැන් මේ කොට්ටාසේ ස්ථාපිත කරන්නේ මන්ත්‍රීතුමා පොලිස් ආඥා පනතේ 55 වෙනි වගන්තිය ප්‍රකාරව කියලා අද අග්‍රාමාත්‍ය කාර්යාලය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ වගේ මම හිතන්නේ ඔබතුමා දකින්න ඇති මේක. මේ වගේ අංශ 64ක් ක්‍රියාත්මක වෙනවලු දැනට. දැන් විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් පොලිස් ළමාකාන්තා කාර්යංශය, වංචා විමර්ශන ඒකකය, මත්ද්‍රව්‍ය කාර්යංශය, පරිසර සංරක්ෂණාංශය. ඉතින් ඒ වගේ එකක් තමයි මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය. ලස්සන උත්තරයක්. ඔබතුමා දකින්න ඇති සමහර විට නේද? ලස්සන උත්තරයක් නෑ මම දැක්කේ. ලස්සන උත්තරයක්. ඒ කියන්නේ මෙහෙම මෙහෙම ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ තව එකක්. මේක හැදුවේ මේ ආණ්ඩුව ආවට පස්සේ. දැන් බලන්න මේගොල්ලෝ මැතිවරණ ඉවර වෙච්ච දවස ඉඳන් මොකද කළේ කියන්නේ? 8 වෙනිදා 9 වෙනිදා උදේ ඉඳන් 9 වෙනිදා වෙනකොට ඔන්න
හුරුවල්ලනෝ කීකේ මොනවාද මේ 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 ලැම්බෝගිනි හොයන්න පටන් ගත්තා. හැබැයි හැබැයි ඔබතුමා තමයි මුලින්ම දෙබරේට ගල ගැහුවේ. ඔබතුමා ගෙවුවා හොරු අල්ලනවා කියලා කියනවා අල්ලන හොරෙක් නැහැ කියලා. ඔන්න දැන් ඉතින් හොරු අල්ලනවා. අල්ලනකොට ඔබතුමා කියනවා මේ බලන්නකො හොරු කියලා අල්ලන්නේ මොන චෝදනාවද ආලද? මේ ප්‍රශ්නේ තියෙන චෝදනාව මොකද්ද? ණයට බඩු අරන් ඒක ගෙව්වට පස්සේ ඒක චෝදනාව කරලා හිරේ දාන එකද ඇත්ත කතාව? ජනාධිපති දැන් මගේ මම පාවිච්චි කරපු කාර් එක මම ඇමතිවරයාව හිටියේදී සජිත් ප්‍රේමදාස ගරුවා අමාත්‍යතුමා කිව්වා එතුමා ඒව පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් හොයලා බලන්න ඒ කාර් එක පාවිච්චි කරන්නේ කවුද කියලා. ඒ අමාත්‍යංශයට කිසිම සම්බන්ධයක් නැති මන්ත්‍රීවරයෙක්. ඔව් කවුද කවුද? මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ. ඒ කාර් එක පාවිච්චි කරන්නේ. දැන් ඔබට පුළුවන් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් අහන්න පාවිච්චි කරන්නේ නැත්නම් ඇමති ඒක නිකන් තියෙන්න එපේ. පහුගිය කාලේ වාහනෙට තෙල් ගහලා නැද්ද? ඔබතුමා වගකීමෙන් කියනවා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මේ වාහනේ පාවිච්චි කරනවා. ඔය එතුමා නෑ කියනවනම් මට පුළුවන් ෆොටෝ එකක් ගෙනල්ලා දෙන්න. එතුමාගේ ගෙදර ඒ වාහනේ නතර කරලා තියෙන ඡායාරූපයක්. මම අද ගෙනාවේ නෑ. මම මේ කියන්න හිතාගෙන ආවේ නෑ. නමුත් මේ 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 කතා වෙන මහත්තුරු දැන් මම ඔබට තව එකක් පෙන්නන්න. මේගොල්ලෝ මේ තින්නේ මේ පහුගිය මැයි දිනේට. මැයි දිනේ වෙනුවෙන් මේක දුම්රිය සාමාන්‍ය අධිකාරී කාර්යාලයෙන් මේ ලිපිය ලිකුත් වෙන්නේ වී අමරතුංග දුම්රිය සාමාන්‍ය අධිකාරීගේ සටහන නැතුව. මේ කියන්නේ ප්‍රධාන ඉංජිනේරු දාවන බල. මේක කියනවා මැයි දිනේ වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට නිර්මාණය කරන දුම්රිය ප්‍රදර්ශන රථය. ඒ කියන්නේ UNP කේ මැයි දිනේ රැලිය වෙනුවෙන් පෙළපාලිය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට නිර්මාණය කරන දුම්රිය ප්‍රදර්ශන රථය. 2015 මැයි දින රැලියේ දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප්‍රදර්ශනය කිරීම සඳහා යෝජිත දුම්රිය ප්‍රදර්ශන රථයක ආකෘතියක් සැලැස්මක් හා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ සහකාර ලේකම් වරහන් ඇතුළේ කම්කරු සබන්තා එච් නිහාල් ගුණරත්න මහතාගේ 2015 3/2 දිනැති ලිපිය මේ සමග යොමු. මෙය ගරු අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමා විසින් අනුමත කර ඇති බැවින් අදාළ ආකෘතිය පිළියෙල කර ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමා බලලා ආකෘතිය අනුමත කරලා වැඩේට ගැලපෙන හින්දා අදාළ ආකෘතිය පිළියෙල කර නිහාල් ගුණරත්න මහතා වෙත කල් වේලා ඇතුව බාර දෙන්නට ඒ කියන්නේ මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු මුදල් වලින් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙළපාලියකට ගෙනියන රථය හදන්න කියලා මේ කියනවා. දැන් මේක මේක එතකොට මුල්‍ය අපරාධයක් නෙවෙයිද? හැබැයි අපි බස් වල නම් දැක්ක 20,000ක් ගෙව්වා. ඊවර සමහර රූපවාහිනී නාලිකා නිකන් දැන්නින් දානවා ඒගොල්ලොන්ට කැමති අයගේ. හැබැයි බොරුවට දානවා මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි කියලා. එහෙම කරනවානේ අපි දන්නවනේ. ඉතින් එතකොට ඔය ඔය ඒ හිතේ චකිත තියෙන හින්දානේ මේ මුදල් ගෙවා ලබා ගන්නාලද බස් රථයක කලින් ආණ්ඩුව ගත්තත් මුදල් ගෙවලා තමයි අරගෙන තියෙන්නේ. ජනාධිපතිවරණ කාලේ ගෙවපු ගත්තු මැතිවරණ රැස්වීම වලට ගිය බස් ටිකට ඇරෙන්න ඊට කලින් ගෙත්ත හැම මැතිවරණයකටම අදාළ අරන් තිනනනම් ඒ අරන් තින සල්ලි කිවලා. දැන් ඔබතුමා කතා කරනවා කාර් ගැන කතා කරා බස් ගැන කතා කරා. ඔබතුමාටත් තියෙනවනේ වාහන ගැන චෝදනා. මොකද්ද? දැන් ওই චෝදනාව කරන්නේ ඔබතුමාගේ අනුප්‍රාප්තික අමාත්‍යවරයා. මොකද්ද කියන්නේ? අපි අහමු මොකද්ද කියන්නේ කියලා. මම දැක්කා මගේ අමාත්‍යංශයේ හිටපු ඇමතිතුමා විමල් වීරවංශ ඇමතිතුමා මහා ගොරහැඳි භාෂාවෙන් අභියෝගයක් එල්ල කරනවා වහාම මහ මැතිවරණේ තියන් වහාම පාර්ලිමේන්තුව විසිරුවන් එහෙම නොකරොත් විශ්වාස භංගයක් ගෙනල්ලා රජයේ වට්ටවනවායි කියලා වීරවංශ ඇමතිතුමා කිව්වා. දැන් කවුද වීරවංශ ඇමතිතුමා කියන්නේ? අනේ පව්, අර හිටපු ජනාධිපතිතුමාට පුළුවන් තරම් පොළු තියලා, පුළුවන් තරම් ලනු දීලා, පුළුවන් තරම් නොමග යවලා තව අවුරුදු දෙකකින් තියන්න තිබ්බ ජනාධිපතිවරණය නෑ ජනාධිපතිතුමෝ දැම්මම දැන්ම තිබ්බොත් අපිට දෙන්න පුළුවන් විපක්ෂයට හොඳට. එහෙම කියපු මනුස්සයා තමයි දැන් අභියෝග කරන්නේ විශ්වාස භංගයක් ගෙනල්ලා මේ රජේ පෙරලනවායි කියලා. මං අහන්න කැමතියි විමල් වීරවංශ ඇමතිතුමාගේ. ඔබතුමා මහලොකුට වේදිකාවේ ඉඳලා ඔහොම කියනවා. හැබැයි ඔබතුමා ඇමති වෙලා ඉන්නකොට මාසෙකට වාහන 33කට එක වාහනයක කුලිය රුපියල් 80,000යි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කෝටි ගණන් වාහන පාවිච්චි කරා නේද දේශපාලනේ? අද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බංකොලොත් වෙලා දැන් අභියෝග කරනවා මැතිවරණයක් තියන්නේ කියලා. ඉතින් විමල් වීරවංශ ඇමතිතුමා තමයි හැමදාම පොළු තියන්නේ, හැමදාම දිරච්චල anu දෙන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා. හැබැයි විමල් වීරවංශගේ ලනු කන්නට වර්තමාන ජනාධිපතිතුමා ලෑස්ති නැහැ. 80,000 වැඩි කිරීම 33. හරි. වර්තමාන ජනාධිපතිතුමා කන්නේ සජිත්ලගේ ලනු වෙන්නේ නැති. මට ඒක අදාළ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මම ලනු දීපු කෙනෙක් නම් ඉතින් ඒගොල්ලෝ සතුටු වෙන්න ඉපේ. මට ගොරවන්න ඕනේ නැහනේ. ඒ ගැනගලු සතුටු වෙන්න ඕනේ. මම ලනු දුන්නා නම් ලනු නිසා පෙරදුනා නම් පෙරදිචින්ද බලය ආවා. ඉතින් ලනු දීපු මිනිහට පස්සේ කියන්නේ නැහැ නේ මේ මිනිහා ලනු දුන්නේයි කියලා. දැන් ඒගොල්ලෝ දන්නවා ලනු දුන්නේ අපි නෙවෙයි කියලා. ඒක තමයි මේ ලනු දුන්නා කියලා බොරු චෝදනාවක් දාලා බලන්න පුළුවන් තරම් අවුලක් ඇති කරන්. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට මම කියනවා ඉංජිනේරු සංස්ථාව බංකොලොත් වෙලා තින්නේ ඔබතුමා මේක ගත්තට පස්සේ පිරිවැටුම දවසෙන් දවස ඉහළ ගියා ඉංජිනේරු සංස්ථාවේ ව්‍යාපෘති 100 ගණනක් මේ රට ඇතුලේ කළා. අද ඔක්කොම ව්‍යාපෘති නතර වෙලා එක සතයක් ආදායම් උපදවන්නේ නැහැ.
පඩිගෙවන්න ඉතාම අමාරුවෙන් පහුගේ උත්සව දීමනා ගෙවුවේ නැහැ. රුපියල් 15000ක් විතර අප්‍රේල් මාසෙට ලැබෙන්න තිබිච්ච මුදල් ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට දුන්නේ නැහැ. පිරිවැටුම දවසින් දවස අපි වැඩි කළා මිසක් අඩු කළේ නැහැ. ආයතනයේ දවසින් දවස මුල්‍යම යාතින් ශක්තිමත් වුණා මිසක් දුර්වල වුණේ නැහැ. හැබැයි තමුන්නාන්සලා ගත්ත අවුරුදු 80 ගානක සභාපති කෙනෙක් දාලා තියෙනවා. තව කට්ටිය දාලා තියෙනවා වෙන මොනවත් කරන්නේ ආයතනයේ ප්‍රගතියක් ගැන නෙවෙයි සම්පූර්ණයෙන් ඒක වෙන වෙන දේවල් ටික කරගෙන යනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට මම බොහොම කරුණාවෙන් කියන්න කැමතියි. තමුන්නාන්සේගේ අමාත්‍යංශයේ සිද්ධ වෙන ගොඩාක් දේවල් අපි දන්නවා. මොනවද වෙන්නේ කියලා අපි දන්නවා. නිවාස අධිකාරියේ වාහන කොච්චරක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාවිච්චි වෙනවද කියලා අපි දන්නවා. ඒ නිසා කරුණා කරලා එතුමට කියනවා නිකන් ලනු කාලා අපිට උත්තර දෙන්න යන්න එපා. එකක් පැහැදිලි. ඔය ආයතනයේ කුලියට වාහන ගන්නවා. වැඩ වැඩි වුණා. ඒ කියන්නේ වැඩ පොළවල් වැඩි වුණා. 80000 ගානේ වාහන 33ක් ගත්තා. 80000 ගානේ නෙවෙයි. ඔය කියන ගණන් බොරු. මේගොල්ලෝ ගණන් හදලා කියන්නේ, වැඩි කරලා කියන්නේ. ගණන් මට මතක නැහැ. මම ගත්තු වාහන නෙවෙයිනේ. ඒවා ඒ ආයතනයේ අවශ්‍යතාව වෙනුවෙන් කොහොමත් වැඩබිම් ප්‍රමාණය වැඩි වෙනකොට ඒවා වෙනුවෙන් ගන්න ක්වොන්ටිටි සේවයේ හරි වෙනත් සේවකයන් හරි සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ අයගේ අවශ්‍යතාව වෙනුවෙන් එහෙම නැත්නම් ඒ වැඩබිම් පරීක්ෂා කිරීමේ උමනාවන් වෙනුවෙන් ඒ වාහන ගන්නවා. වැඩබිම් කිව්වම ඉංජිනේරු සංස්ථාව විතරක් නෙවෙයි. දැනටත් බලන්න ඉංජිනේරු සංස්ථාවේ දැනටත් කුලියට වාහන ගන්නවා. ඔව් වැඩබිම් කිව්වම ජාතික නිදහස් පෙරමුණේ වැඩබිමුත් අයිති නේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම්. ජාතික නිදහස් පෙරමුණට වැඩබිම් කියලා જાතියක් නැහැ නේ. ඕනා දැන් ඔබතුමා කියන්නේ ඒවා මේ පක්ෂීය කටයුතු සඳහා මේ වාහන යොදාගත්තේ නැහැ. පක්ෂීය කටයුතු සඳහා යොදාගත්තයි කියලා කොහොමද කියන්නේ? ඒ පුද්ගලයා ඔය චෝදනාව ඔවිත කලින් කෝප් එකට ගෙනාවා. ඔවිත කලින් පාර්ලිමේන්තුවේ අයවැයදී ඇහුවා. ඕක මේ පරණ චෝදනාවක්. ඔය චෝදනාවට අපි උත්තර දුන්නා. කෝප් එකේදී අපේ සභාපතිවරු පිළිතුරු දුන්නා. මේක පිළිගත්තා. ඒ කියන්නේ ඒ අයව ස්ථිරසාරව ගත්තුවා ඒ නෙවෙයි. ඒගොල්ලෝ කොහොමත් පහුගිය අවුරුද්ද ඉඳන් ඒගොල්ලෝගේ කාර්යභාරය අවසන් කරලා තිබ්බේ. ඒ කියන්නේ වැඩබිම් කිසියම් ක්‍රමවත් තත්වයකට ගේන්න පිටස්තර මැදිහත් වෙන පිරිසකගෙනුත් යම්කිසි වார்த்தාවක් ආයතනයට ඕන වුණා. මේවැ ප්‍රමාද වීම වෙනවා. මේවැ හොරකම් වෙනවා. මේවැ සේවකයන්ගේ යම් යම් අසහනතා මතු වෙනවා. මේවා පිළිබඳව වඩා ස්වාධීන මාර්ගයකින් තොරතුරු දැනි ගැනීමේ අවශ්‍යතාවයක් පාලනාධිකාරියට ආවා. ඒකට ඔවුන් විශ්වාසවන්ත කණ්ඩායමක් පත් කළා. ඒ අයගෙන් සතිපතා නිතිපතා තොරතුරු ගත්තා. ඒ අනුව වැඩබිම් වල ක්‍රමවේද වෙනස් කළා. ඔබ දන්නේ සේවකයෝ හිටියා විශාල සංඛ්‍යාවක්, ඒ කියන්නේ නම තියෙනවා, නමුත් සේවකයෝ නැහැ. ඒවා වෙනස් වුණා. ඒ වගේ ගොඩාක් ප්‍රතිඵල මේකෙන් ගත්තා. ඒක නොකිය දැන් දමලා ගහන්න චෝදනාවක් නැහැනේ. ඔය ඒ අර නිරීක්ෂණය සඳහා ගිය අයගේ අරට දීපු වාහන ටික තමයි දැන් ඔය ලොකු චෝදනාවක් හිටර ගන්නෙ. හැබැයි මෙහෙම කියන මහත්තුරුනි මම මේ කිව්වේ UMP මැයිදින රැළියේ ප්‍රදර්ශනයේදී මේක හදාගන්නේ. මෙහෙම කියපු මහත්තුරු දැන් බලන්න පෙට්‍රෝලියම් එකේ සභාපති. එයාගේ තමන්ගේ වියදමට පමණක් සභාපතිවරයෙකුට පුළුවන් කිසියම් ප්‍රමාණයක මුදලක් තම කටයුතු වෙනුවෙන් වියදම් කරන්න. බලන්න කොච්චර වියදම් කළද කියලා. කෝටිය පැනලා මේ දවස් 100ට. කොටිය පැනලා කොච්චර වීදම් කළද කියලා බලන්න. ටෙලිකොම් එකේ සභාපති මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ සහෝදරයා වැඩි කරා පඩිය කොච්චර කිල්ද? කොටිය පැනලා. ඇයි අල්ලස් සෝදුසර මාසිකට යන්නේ නැත්තේ? රවි කරුණානායකගේ බිරිඳගේ සහෝදරයා පොලිසියේ නිලධාරියෙක්. ඔහුව ගත්ත රාජ්‍ය ආයතනයකට ලක්ෂ ගණනක පඩියකට. ඉතින් ඔබතුමාලාට පුළුවන් නේ මේ ස්ථාපිත වෙලා තියෙන නෛතික ආයතන වලට කියලා චෝදනා ඉදිරිපත් කරන්න. අල්ලස් සෝදුෂණ විමර්ශනයකට යන්න. ඒ වේ චෝදනා එන්නේ අපිට විරුද්ධව එන චෝදනා නම් දඩබඩ ගාලා විභාග වෙනවා. අපි දාන චෝදනා නම් කිසිම ආකාරයකට ඒවට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නැහැ. දැන් රාජිත සේනාරත්න ඇමතුමා සම්බන්ධයෙන් පැමිණිලි දීලා තියෙනවා. මේ වෙනකම් මුකුත් අතවත් තියලා නැහැ. අපෙන් අහලත් නැහැ, එහෙන් අහලත් නැහැ. ඉතින් ඒ ආයතන අද සම්පූර්ණ මේ ආණ්ඩුවේ හිරගෙවල් බවට පත් කරගෙන තියෙන්නේ. අද ඔය පොලිස් අපරාධ මුල්‍ය කොට්ටාසය කියන්නේ මේකට මේකයි සැලැස්ම මහත්වරු. මේගොල්ලොන්ට ඕනේ මහින්ද රාජපක්ෂ තිරයට ගන්න. ගෝඨාභය රාජපක්ෂ තිරයට ගන්න. අපිවත් තිරයට ගන්න. හිරේට ගන්න නිකන් සාමාන්‍ය පොලිස් ක්‍රමවේදයට බෑ. ඒකට තමයි හැදුවේ මුල්‍ය අපරාධ කොට්ටාසය කියලා එකක්. මොකද මුල්‍ය අපරාධ කියන වචනේ දාපු ගමන් බැරෑරුම් වෙනවා. සචින් වාස් ගත්තේ වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තම අවශ්‍යතාව සඳහා. ඔහු මං හිතන්නේ එක කාලෙක ජනාධිපතිවරයාගේ යම් උපදේශක භූමිකාවක උතුරඟ දැක්ුවා. ඉතින් ඒ හින්දා වෙන්නේ කොහොම හරි ඒක තමයි දැන් ලොකුම මුල්‍ය අපරාධය. එතකොට බලන්න සාමාන්‍ය මොකක් හෝ පොටක් පාද ගන්න විතරයි ඕනේ. ඒ පුටපාද ගන්නවා. ඒක ඇත්ත වෙනවද නැත්ත වෙනවද උසාවියේ නඩුව අහලා ඒ අපි දිනනවද ඒව වැදගත් නැහැ. මේ මාස 3-4ට හිරේ දාන්න ඕන. හිරේ දාන ව්‍යාපෘතියට ඕන කරන කොට්ටාස තමයි ඔය පොලිස් ඔය කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පතිතුමා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහෝදරයා පුතා සහ ඌගේ පුතා අතර ගැටුම ඇති වෙච්ච වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා එදා ඇමතුමා එතුමව මේ පැය කාමාරකට වඩා අර පොලිසියේ බංකුවේ වාඩි කරලා තිබ්බා. එතුමාට කිසිම ආකාරයක සහනශීලී තත්වයක් ඇති කරේ නැහැ.
අවසානයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ලේකම්තුමා පොලිසියට කතා කළා තමයි මෛත්‍රීපාල සිරිසේන එවකට හිටපු ඇමතිතුමාට සුදුසු තත්ත්වයකින් එතන කටයුතු කරන්න ඉඩ ලැබුණේ කියන අපි කියන්නේ එතුම පොලිස් ස්ථානාධිපතිගේ පුටුවේ වාඩි කරන්න කියලා බංකුවේ වාඩි කරලා තිබ්බේ. ඒතර මෙහි මේ මේ මේක මම කියන්නේ මෙහෙමයි මේක මේ අපිට ගහලා ඉවර වෙන එකක් නෙවෙයි. මේක අවසානයේ ඉවර වෙන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් හරවල තමයි. ওই සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් බෙදනවා ලක්ෂ ගානේ නිවාස ආදාර. අපි අහනවා සමෘද්ධිලාභීන්ටද ගෙවන්නේ බෙදන්නේ. බැසිල් රාජපක්ෂ හිරේ ඉන්නවා සමෘද්ධිලාභීන්ට 2500 ගානේ දුන්නයි කියලා. දැන් සජිත් ප්‍රේමදාස ලක්ෂ ගානේ බෙදන්නේ සමෘද්ධිලාභීන්ට නෙවෙයි. සමෘද්ධිලාභීන්ගෙන් හැදිච්ච අරමුදල පාවිච්චි කරන්න ඕනේ සමෘද්ධිලාභීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්. හැබැයි බැසිල් රාජපක්ෂ ගැන ඔබට වෙනම කියවීමකුත් තිබ්බා. ඒක මම මට කියවීම තියෙනවා. නමුත් කරුණ වශයෙන් තියෙන සමපාත වීමනේ මම මේ කියන්නේ. මම කැමතිද ඒ අයට අකමැතිද කියන එක නෙවෙයි. මම කැමති වුණත් අකමැති වුණත් සත්‍ය තත්ත්වේ මම කියන්න බැදිලා ඉන්නවා. එතකොට 2500 දීම මුල්‍ය අපරාධයක් නම් අද සමෘද්ධිලාභී නොවන අයට ලක්ෂ ගානේ දීගෙන යනවා UNP එකේ අයට සමෘද්ධිලාභී සුදුසුකම නැති UNP අයට ලක්ෂ ගානේ දීගෙන යනවා. ඒක මුල්‍ය අපරාධයක් නෙවෙයිද? එහෙමනම් ඔය මුල්‍ය අපරාධ කොට්ටාසේ යන්නකෝ ඒක හොයන්නකෝ. ඒකට ක්‍රියාමාර්ග ගන්නකෝ. ඇයි ඒව නොගන්නේ? ඒ විතරක් නෙවෙයි. ඔබේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැය 24ම යන නාලිකාවේ මම බැලුවා. මට මතක හිටියා 11ට විතර දවල්ක මම නිවැරදි දන්නේ. වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා අකිල විරාජකාරිය වසන්. එතුමා කියනවා පහුගිය ආණ්ඩුවේ අධ්‍යාපන සේවා ඇමති අමාත්‍යාංශය නිල ඇඳුම් සඳහා රෙදි ගැනීමේදී විශාල අක්‍රමිකතා කරලා තියෙනවා. විශාල මේ ගිනි ගණන් වලට අරගෙන තියෙනවා. දැන් එතුමා කියනවා හැබැයි කෝ ඒකට කෝ මුල්‍ය ආක්‍රමික මේ මුල්‍ය අපරාධ අංශය පැමිණිල්ල. ඇයි ඒ? ඒ දුමින්ද දිසානායක ඒකකට හිටපු අමාත්‍යතුමාටයි ඒ චෝදනාව යන්නේ. ඒක මම කැට තියලා කියන්නම්. ඒක යන්නේ නෑ මුල්‍ය අපරාධ කොට්ටාසයට හොයන්න කියලා. මෙතන තියෙන්නේ වෙන දඩයම. මේ දඩේම තේරුම් ගන්න නැතුව හුරු වල්නෝ කියලා වචනකින් තමයි මේක වහන්නේ. ඒ ඒකෙන් තමයි මේක කැතමහන්නේ. කැතව නැති කරන්නේ. හැබැයි ඇත්ත කතාව අපි අභියෝග කරනවා එහෙමනම් මුල්‍ය අපරාධ කොට්ටාසයට අර අකිල විරාජකාරිය වසම් මහත්තයා කියපු ඒ කාරණේ ගැන පුළුවන් නම් පරීක්ෂණ පටන් අරන් ඔය විදියටම අරගෙන යන්න පුළුවන් නම් කියලා අපි අභියෝග කරනවා. හොඳයි මන්ත්‍රීතුමාගේ අභියෝගයත් එක්ක අප සූදානම් විරාමයකට යොමු වන්නට 0115 63 1647 0115 63 1647 ඔබේ ප්‍රශ්න කිරීමේ අයිතිය සඳහා අභියුක්තයි. අපිට 0115 63 1647 දුරකථන අංකයෙන් රැඳී සිටින ඔබට ආයුබෝවන්. ආයිබෝන් මහත්මයා. ආයිබෝන්. ඔව් ඔබ කොහෙන්ද කතා කරන්නේ? නම මොකද්ද? මම අකුරැස්සෙන් කතා කරන්නේ. හොඳයි. සුසන්ත මහත්මයා ප්‍රශ්නය යොමු කරන්න මන්ත්‍රීතුමාට. මම කියන්නේ මේ දැන් විජේන්ද්‍ර පොන්සේක මහත්තයා දින කීපයක් ඇතුළත චෝදනා ගොනු කරලා ඉරේට දානවා. පැහැදිලිද? ඔව් පැහැදිලි. එහෙනම් කියන්න. ඊට අමතරව දැන් දින 100ක් ගිහිල්ලා මේ අපේ ඉන්න කට්ටිය මේ චෝදනා ගුණ කරලා මේ හිරේට දාන්නේ. ඒ තාම හිරේත් නෙවෙයි. තාම මේ චෝදනා ගුණ කරමින් මේ බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. දැන් මේ මම අහන්නේ මේ දෙකේ වෙනස මොකක්ද කියලා. දැන් වෙනසක් නේද කරන්න ගියේ? දැන් ගියා ආණ්ඩුව කරපු ටික ඒ විදිහටම කරන්න හෝ ඊට වඩා වැඩියෙන් කරන්නද වෙනස කියලා ආවේ නැත්නම් වෙනසක් කියලා නේද? ඒ වෙනස කියන වචනේ නේද මේ තමුන්වංශලගේ නායකයෝ ගණිකා වෘතියේ යෙදුවේ මහජනයාගේ ඇස් නිලංකාර කරවීම සඳහා. එතකොට ගිය ආණ්ඩුව සරත් පොන්සේක ගත්ත විදිය වැරදි නම් ඒ වැරද්ද ඊට වඩා උඩ පැනපැන කරන එකද මේ ආණ්ඩුව වගකීම? සරත් පොන්සේක මහත්මයාට අදාළ ඒ අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ සාමාන්‍ය නීති යටතේ නෙවෙයි යුද හමුදා නීති යටතේ. යුද හමුදා නීති යටතේ යුද හමුදාවේ සිටියේදී දේශපාලනය කරා කියන චෝදනාව තමයි එතුමාට එල්ල වුණේ. එහෙම නැතුව පොලිස් අපරාධ මුල්‍ය කොට්ටාසයක් කියලා අලුත් එකක් හදලා ඒකට කියලා මෙන්න මේ ටික අත්අඩංගුවට ගන්න කියලා එහෙම වෙච්ච දෙයක් නෙවෙයි. එතුමා යුද හමුදාවේ හිටපු යුද හමුදාපතිවරයා යුද හමුදා නීතියට අනුව යුද හමුදාවට ආවේණික නීතියට අනුව ගනු ලැබූ තීරණයක්. එහෙම නැතුව වෙනම දේශපාලන දඩේමට වෙනම කොට්ටාස හදලා වෙච්ච දෙයක් නෙවෙයි. එතකොට ඒ අතරම මම කියන්න කැමතියි පෞද්ගලිකව ඒ අවස්ථාවේදී මේක මම කවදාවත් නොකියපු දෙයක් හිටපු ජනාධිපතිතුමා මගෙන් ඇහුවම මෙන්න මෙහෙම වෙන්න යනවා මේක කියලා ගුවා මම ඉතාලම අවංකව මම කිව්වා ඔව් වෙන්න දෙන්න එපා ඒක නොවිය යුතු තියෙන දෙයක් කියලා මට ඒ නිසා සරත් පොන්සේක මහත්මයාගේ සිද්ධිය සම්බන්ධයෙන් තමුන්වංශලා කතා කරන විදිය ප්‍රශ්නයක් මට නැහැ ඒකේ මම පෞද්ගලිකව මම නිවැරදි කියලා හිතන මතේ ඉඳලා තියෙනවා හැබැයි
අපට පාලනය කරන්න බැරි තත්ත්වයක් තිබුණා. මොකද යුද හමුදාවේ නීතියට අනුව ගනු ලබන පියවර අපිට ඒක පාලනය කරන්න තියෙන හැකියාව ඉතා සීමිතයි. කොහොම වුණත් ඔය කියන සරත් පොන්සේකටත් පසුකාලීනව ඒ පවුලයාගේ ඉල්ලීම් අනුව ඒ සමහර සිවිල් අයිතිවාසිකම් ලබා දීම වෙන්නේ ඒ ජනාධිපතිතුමාගෙම තමයි. ඒ වගේම ඒක වැරදි නම් ඒ වැරද්ද තවත් දුරටත් වපුර වපුර පැටවුග ගහ කරන්න නෙමෙයි තමුන්වන්සලා වෙනස වෙනස කියලා යහපාලනේනේ කිව්වේ. යහපාලනේ කියන්නේ මේ බුරු චෝදනා දාලා හිර කරන එක නෙවෙයිනේ. පුදු දේපල පනත යටතට වැටෙන මොකක් හරි චෝදනාවක් දාලා හිරේ දාන එක නෙවෙයිනේ. යහපාලනේ කියන්නේ ඒක නෙවෙයිනේ. අරකට කිව්වේ ඒකාධිපති රජීමේනේ. හරි, එතකොට ඒකාධිපති රජීමේන්නේ මේ වගේ වැඩ කරන්නේ. එතකොට මේ වගේ වැඩ කරන්නේ යහපාලන රජීමෙන්ද? මේ වගේ වැඩ කරන්නේ අරකෙත් නොවිච්ච තරමට මේකේ මේ මර්ධනකාරී මෙහෙම වෙන්නේ. දැන් ඉතින් වදකාගාර දාන්න බෑ. 89 වගේ පාරවල් වල ටයර් සෑවල් දාන්න බෑ. බෙලි කපලා වටරවුම් වල ප්‍රදර්ශනය කරන්න බෑ. ඒකට ඒ නිසා දැන් අද ඒ මර්ධනය ගේන්නේ වෙනම පොලිස් කොට්ටාසයක් හදලා ඒකෙන් දඩයම් ඒකකයක් හදලා ඒකෙන් දඩයම් කිරීමේ. ඒ නිසා තමුන්නාන්සල කවුරු හරි අද මේකට සාධාරණීකරණය කරනව නම් සුජාත භාවය දෙනව නම් මම කියනවා මේ දඩයම් ඒකකය රනිල් විරෝධී UMP කාර්යයන්වත් ඇතුළට දාලා තමයි අවසානයේ මේ ක්‍රියාවලිය අවසන් වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට උනා තත්ත්වය අනාරක්ෂිතයි කියලා මම කියන්නේ. ඒ නිසා කරුණා කරලා දඩේම දඩේම හැටියට දකින්න. දැන් අර පාලිත තව දෙයක් කියන්න දෙන සමා වෙලා. දැන් මේකෙන් ගත්ත රාඩ කියලා ආයතනයක් තියෙනවා, රාජ්‍ය ආයතනයක්. ඒකේ සභාපතිතුමා ආචාර්ය සාලිය වික්‍රමසූරිය. එතුමා කියන්නේ ලෝකයේ තෙල් ගවේෂණය පිළිබඳ ඉතාම ලෝක මට්ටමේ විශේෂඥයෙක්. දැන් මෙහෙම විද්‍යුතයක් මේ රටට ඇවිල්ලා මේ තනතුරු ගත්තේ මේ 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 රටේ වැඩ කරාම මෙහෙම දේශ ආණ්ඩුවක් පෙරළුණාම මෙහෙම මේ හිරේ යන්න වෙයි කියලා හිතලා නෙවෙයි. ඒ අය හිරේ යන්න තරම් වැරදි කරලා තියෙන මිනිස්සුයි කියලා අපි නම් පිළිගන්නේත් නැහැ. එතකොට දැන් බලන්න මේ දැන් අපි හිතන්නකෝ දැන් මේ ආණ්ඩුවේ වෙනුවෙන් යම්කිසි නිලධාරියෙක් තීරණ ගනීද? මේ විදියට මෙහෙම දඩයම් කරාම දැන් හොයන්නේ කොහෙන් හරි වරදක්නේ. දැන් මගේ ගත්තොත් ඉංජිනේරු සංස්ථාවේ වෙනම හොයනවා. තව ඒ අපේ අමාත්‍යංශයේ තිබිච්ච ආයතනවල වෙනම හොයනවා. හොයනවා හොයනවා ඉවරයක් නැහැ. හැබැයි හරිහමන් එකක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැති වුණාම හරිහමන් නොවන එකක් හරි වෙන කතාවක් දාලා ඒකට දඩේමට දෙනවා. ඉතින් මෙතන තියෙන තත්ත්වය තේරුම් ගන්න මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒකාධිපති රෙජීමයක් තියෙන්නේ. එහෙම මෙහෙම කියලා ඇවිල්ලා අද තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයක් කප්පාදු කරමින් යනවා. වෙනම දඩයන් ඒකකයක් හදලා මේ Tamanta අවනත නොවන මේ යටත් මේ මේ ආණ්ඩුවට අවනත නොවන මේ ආණ්ඩුවේ දෙපතුල ලෙවකන්නේ නැති මේ මව්පොලවට තියෙන ආදරය වෙනුවෙන් අතටගත්තු කොඩිය බිමට දාන්නේ නැති මිනිස්සුව දඩයම් කරන්න ක්‍රියාමාර්ග තොරනවා. දෙමළ ඩෑස්පෝරාව මනදොල සපුරන්න, ඒ වගේම Taman වටා සිටින අනෙකුත් දේශපාලන කල්ලි කණ්ඩායම් වල මනදොල සපුරන්න. දැන් මේකේ ඉන්නවනේ JVP එක ඉන්නවා, විධායක සභාවේ. විධායක සභාවනේ තීරණය කරන්නේ කාවද ගන්න කියලා. මංගාව තිනවා අර දිනමින පත්තරේ එකපාරක් ඒ පත්තරේ පළ වුණා වාර්තාව. කොහොමද කාවද ගන්න කියලා විධායක සභාව තීරණය කරනවා. විධායක සභාවේ ඉන්නේ කවුද? විධායක සභාවේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුරුදි සානායක මහත්තයා ඉන්නවා. ඊළඟට ඉන්නවා මේ මේ චම්පිකරණෝග මහත්තයා, චන්ද්‍රිකා නෝන. අන්තිමට මේ විධායක සභාව රැස් වෙලා කාවද ගන්න කියලා තීන්දුව කරනවා. ගන්න තීන්දුව කළා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාසයට කියනවා ඇත්ත හරි නැත්ත හරි මොකක් හරි හදලා කොහොම හරි පොදු දේපල පනතට පොදු දේපල පනතට වැටෙන එකක් හදලා ගන්න. මේති ගෝඨා අත්අඩංගුවට ගන්න පරීක්ෂණ කඩිනම් කරන්න. ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුව කරයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ හොරකම් කරපු මිනිහෙක්ද? එහෙම කියනවා නම් ඒ කටට හෙන ගහන්න ඕන. මම ඒක අවංකවම කියන්නේ සත්භාවයෙන්. මම හොඳටම දන්න නිසා කියන්නේ. මම මෙහෙම කෙනෙක් වෙනුවෙන් ඒ තරම් දුරට පෙනී හිටින්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ මහජන ධනිය හොරකම් කරපු මිනිහෙක් නෙවෙයි. කැපවීමෙන් වැඩ කරපු නිලධාරියෙක්. යුද්ධ තියෙන වෙලාවේ රෑ 12 පාන්දර දෙකටත් අපිට කතා කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාපතිවරු අතර තිබිච්ච ප්‍රතිවිරෝධතා සමනය කරගත්තු නායකයා මේ. කරන්නාගොඩ මහත්තයයි ෆොන්සේක මහත්තයා අතර ගැටුම. මේවා සමනය කරගෙන මේ ප්‍රතිවිරෝධතා කළමනාකරණය කරගෙන කරුණගෙන් ගන්න තියෙන උදව් අරගෙන මෙහෙම ගන්න හැම පාර්ශවයක්ම මෙහෙවගෙන රෑ එළි වෙනකන් අර ආපු අර මොකද කේලමාගෙන් ආවනේ යම් යම් ජවනික ඒවා බල බල ඉතාම කැපවීමෙන් මේ කාර්ය කරපු කෙනෙක්. ඒ වගේම බටහිර රටවල් වල තානාපති කාර්යාල වල යටත් නොවිච්ච කෙනෙක්. අද මොකද්ද උනේ? ඩෑෂ්බෝඩ් එකට ඕන ගෝඨාභයෝගෙන් පලිගන්න. ඒ වගේම බටහිර රටවල් වලට ඕන. ඇමරිකානු තානාපතිවරු ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂව ලේකම් කාර්යාලයේදී හම්බුනාම එතුමා මේ තානාපති කාර්ය නිලධාරීන්ගේ දෙපතුල ලෙවකන්නේ කියන්නේ නැහැ. කියන්න තියෙන දේ හරියට කිව්වා. අන්න ඒ අයව දැන් මර්ධනය කරන්න ඕන. මේ කරන්නේ කවුද? සටන් විරාම ගහ ගිවිසුම් ගහලා මේ රට පාවලා දීපු අය. මේ කරන්නේ කවුද?
මේ රටේ ඉතාම දැවන්ත මුල්්‍ය අපරාධ වලට සම්බන්ධය. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය මිහින් එයාර් නැවත එමිරේට්ස් එකට විකුණන්න හදනවා. ලොකු කොමිස් කුට්ටියක් අරගෙන සේවකයෝ දහස් ගාණක් කප්පාදු කරන්න යනවා. එතකොට මේවා වෙන්නේ මේ යහපාල නේද? නැද දැන් ඔය ලයිස්තුවේ ඔබතුමාට සන්තෝෂ වෙන්න පුළුවන් දේවලුත් තියෙනවානේ. දැන් පීවී ජයසුන්දර මහත්මයාට ඔබ ආර්ථික ඝාතකය කිව්වා. දැන් එතුමා සම්බන්ධයෙන්ුත් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මේ දෙකෝටිය ජනතාවගෙන් වැඩිම ප්‍රීතියට පත්විය යුතු පුරවැසිය ඔබ. අනේ මම කෙනෙක් සම්බන්ධයෙන් මගේ මතය පළ කළයි කියලා මේ මිනිහා හිරියන්න උනේ කියලා මේ හිත හිතේ ඉඳලා ඒකෙන් සතුටට පත් නෑ. නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මානසිකත්වයක් මගේ නෑ. ඔව් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඔබතුමාට නීතිය ක්‍රියාත්මක වීම කියලා දැන් මේ වෙන්නේ නීතිය ක්‍රියාත්මක වීමද? අල්ලස්සෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය දැම්ම වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවෙන් පිළිගත් අගමැතිතුමා එතුමගේ පවුලේ හොඳ හිතවතියක් මාසෙකට පාරක් අපි එකට කෑමක් ගන්න වේ කිව්වා. ඉතින් පවුල ඉතාම සමීප හිතවතියක් දැම්ම දාලා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය කරා. දැන් ඉතින් ඉතුමියට දීලා තියෙනවා මෙන්න මේ නාම ලේඛනය කොහොමෙන් හරි දාන්න. මම ඒකයි කිව්වේ. අර අකිල විරාජ් කාර්යවසම් අධ්‍යාපන සේවා හිටපු අමාත්‍යංශ ගැන කියපු චෝදනාව තියෙනවානේ. ඉතින් යවන්නකො අගමැතිතුමා හරහා ඒකත් මුල්්‍ය අපරාධ කොට්ටාසයට. එහෙම යවෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ ඇත්තටම කෙනෙක් හොරකමක් කළාද නැද්ද කියන එක නෙවෙයි. මෙතන ඔවුන්ට අවනත නම් ඕන නීල හොරෙක්. අනික ඡන්දෙට කලින් කියපු නම්ද මේ? දැන් විමල් වීරවංස හොරෙක් අල්ලන්න ඕනි කියලා ඡන්දෙට කලින් කියලා තියෙනවද? හිරේ දානවා කියලා කියලා තියෙනවද? ඡන්දෙට කලින් කිව්වේ වෙන අයගේ නම්නේ. KP ගේ නම, කරුණාගේ නම, ඊළඟට මම මේ කියන්නේ ඈව ගන්න ඕනි කියලා නෙවෙයි. එහෙම නම් ටිකක් කිව්වනේ මර්වින් සිල්ලා මහත්තයාගේ නම, දුමින්ද සිල්ලා මහත්තයාගේ නම, ඔය වගේ නම් කිව්වා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ අය පිළිබඳව මම කියන්නේ ඒ අය කියපු චෝදනාවලට ඇත්තටම වග කිව් යුතුයි හෝ ඒ චෝදනා හරි හෝ කියලා නෙවෙයි. හැබැයි දැන් එහෙම ඔවුන් ජනප්‍රිය සමාජයට ජනප්‍රිය වෙන්න ගොතපු චෝදනා ලයිස්තුවක් ඔවුන් විසින්ම හදලා පෙන්නපු චරිත පැත්තක දැන් ඔවුන්ට අභියෝගයක් වීමට නියමිත පිරිස දඩයම් කිරීම සඳහා මෙහෙම ආරම්භ වෙලා තියෙනවා. දැන් ඔය ඔතන පොඩ්ඩක් निराකරණය කරගන්න ඕන දෙයක් තියෙනවා මන්ත්‍රීතුමා. දැන් ඔබතුමා කලින් කිව්වා ජනාධිපතිතුමා අමාත්‍යවරයෙක් වෙලා ඉඳෙද්දී ඔහුගේ පුත්‍රයා සම්බන්ධයෙන් ඇති වුණු ගැටලුවේදී මැදිහත් වුණු පොලිස් නිලධාරියා තමයි මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ ප්‍රධානියා කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ එතුමාගේ අනුදැනුමකින් තොරව මේ මූල්‍ය අපරාධ කොට්ටාෂය ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමා ඇයි මේ අගමැතිවරයාට විතරක් මේකට ඇඟිල්ල දික් කරන්නේ? ඇයි ජනාධිපතිවරයා ආරක්ෂා කරන්න යන විධායක ජනාධිපති කෙනෙක් දන්නේ නැතුව මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? නෑ. ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමක් නෙවෙයි මෙතන වෙන්නේ. සත්‍ය තත්ත්වයේ එලෙසින් පෙන්වා දීමක්. වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට සහභාගි වූ වෙලාවේ මේ ප්‍රශ්නේ පැන නැගුණා. අපේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ ප්‍රශ්නේ මතු කළා. ඒ වෙලාවේ එතුමා කිව්වා ඇත්තට මේ කැබිනට් අනුකමිටුව ගැන එතුමට අවබෝධයක් නැහැ කියලා. එතුමා දැනන් හිටියේ නැහැ කියලා. සහ ඒක විසිරුවා හරින පියවර ගන්නවා කියලා. එහෙම දෙයක් වුණේ නැහැ. ඒ වගේම හිටපු ජනාධිපතිතුමාත් වර්තමාන ජනාධිපතිතුමාත් මෑතකදී කරපු සාකච්ඡාවේදීත් එතුමා කියලා තියෙනවා ඒක අහුසි කරන්න පියවර ගන්නවා කියලා. හැබැයි එහෙම දෙයක් වෙලා නැහැ. මම දන්නේ එතුමා නොදැන ඉන්න විදියක් නැහැ. එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. කැබිනට් අනුකමිටුවක් පත් වෙන්නේ කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා කරලා. ඒතර කැබිනට් අනුකමිටුවට බලය දීලා තියෙන අගමැතිවරයා ප්‍රමුඛ ඒ කැබිනට් අනුකමිටුවට තමයි ඒ නියෝග නිකුත් කිරීමේ බලය ලැබිලා තියෙන්නේ. පොලිස්පතිවරයා මගහැර උවත් කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් පොලිසිය අපේ තුමු රටේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කිසියම් කෙනෙක් ගැන හොයාගෙන චෝදනාවක් ආවා. එතකොට කරන්න ඕනේ පොලිස්පතිතුමාට කියන්න ඕනේ මෙන්න මෙහෙම පැමිණිල්ලක් තියෙනවා මේක හරියට විභාග කරලා බලන්න. එතකොට පොලිස්පතිතුමා ඒකට සුදුසු නිලධාරීන් දාලා ඒක විභාග කරනවා. දැන් මෙතන තියෙන්නේ මෙතන පුළුවන් පොලිස්පතිවරයා නොදැන කෙලින්ම අගමැතිවරයාට ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කරලා මෙන්න මේ විදිහට මේක කරන්න කියලා කියන. සමහරලාට කෙනෙක්ව අත්අඩංගුවට ගන්න වෙලාවෙදි වෙන්න පුළුවන් පොලිස්පතිවරයා දන්නේ. ඇයි පොලිස්පතිවරයා මෙච්චර දුර්වල වෙරන්නේ? මේක එතකොට මෙතන පේනවනේ දේශපාලන කෙලින්ම ඍජු මැදිහත් වීමක් නේ. ඒ නිසා අපි කියන්නේ මේක දේශපාලන දඩයමක්. මේක මේකේ පරමාර්ථය මේකයි. මේගොල්ලෝ හිතුවේ නෑ මහින්ද රාජපක්ෂ නැවත නැගිටි මහින්ද රාජපක්ෂ නැවත නැගිටවන්න පුළුවන් වෙයි කියලා. මේගොල්ලෝ දැන් ඉන්නේ බියටපත් වෙලා. මේගොල්ලෝ දන්නවා මහමැතිවරණේ මේගොල්ලෝ මුහුණ දෙන්න ඉතා විශාල දරුණු පරාජයකට කියලා. ඒකෙන් ගැලවෙන්න නම් ඔවුන් තෝරාගත්තු නාමලේඛනයක් තියෙනවා. ඒ නාමලේඛනේ අපට විතරක් නෙවෙයි. ප්‍රාදේශීයවත් දැන් නාමලේඛන හදනවා. අපි කිතුමු අහවල් ආසනේ. ඒ ආසනේ මහින්දවාදීව ඉන්නේ කවුද වඩාම අංකයකට එහා මෙහා 2 3 4 5 ඔය විදිහට ලයිස්තුව හදනවා. ලයිස්තුව හදලා ඒගොල්ලෝ බලනවා මොකද කරන්නේ. පළමුව දිනා ගැනීමට උත්සාහ කරනවා. මොනා හරි සන්තෝෂම් දීලා. දෙවනුව දිනා ගන්න බැරි නම් මොකක් හෝ අපි කියමුකෝ මොනා හරි කුඩු පැකට් එකක් හරි ගංජා පැකට් එකක් හරි මොකක් හරි ඇතුළකට දාලා
හිරේට ගන්න මාස හතරක් ඡන්ද කාලේ වෙනකම්. ඒකත් බැරි නම් අතපය කැඩෙන විදිහට පහර දීලා රෝහල්ගත කරන්න. මේ විදිහට මේ අපි මේක මේ හිතලු නෙවෙයි. අපි කවදාකවත් අපි මවාගත්තු කතන්දර කියපු අය නෙවෙයි. මේ අපට තියෙන සත්‍ය තොරතුරු. මේ අය දන්නවා මහමැතිවරණයේ ජයග්‍රහණය කිරීම අසීරුයි. ඔවුන් පෙන්නපු වෙනස මායාවක් කියලා අද මේ රටේ බහුතරයක් අතිමහත් ජනතාව තේරුම් අරන් ඉවරයි. ඒ රැවටිච්ච රැවටිල්ල නැවත රැවටෙන්නේ නැහැ කියන ස්ථිර අදිෂ්ඨානයේ මේ රටේ මිනිස්සු ඉන්නවා. වෙච්ච වරද නිවැරදි කරන්න බලාගෙන ඉන්නවා. එහෙම ජන ප්‍රජාවක් ප්‍රවණතාවයක් රැල්ලක් නිර්මාණය වෙලා තියෙන හන්දා ඒක මැඩපවත්වන්න කිසිම ක්‍රමයක් නැහැ. මේ අමාරුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දාලා දන්නසිල්ලන් ඔක්කොම දාලා අල්ලගත්තු බලය නැවත අතහරින්න ලේසියෙන් මේ අය කැමති නැහැ. ඒ නිසා තමයි මේ වියරු සාහසික මෙහෙයුමක් දියත් කරනු ලැබ තිබෙන්නේ. මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවත් යහපාලනයවත් නෙවෙයි. මේකට කියන්නේ අමු අමුවේ දඩ දඩ පලි ගැනීම දඩයම වෙන මොකක්වත් නෙවෙයි. දැන් ශශී වීරවංශ මහත්මියගේ වත්කම් හොයන එක වැරදිද? ශශී වීරවංශ මහත්මියගේ නෙවෙයි වත්කම් හොයන්නේ මගේ. මට විරුද්ධ වුණේ මම මගේ නීත්‍යානුකූල ආදායමට වඩා වැඩියෙන් මට වත්කම් තියෙනවා කියලා කිව්වනේ. දැන් ඒ වුණාට දැන් කියනවානේ එතුමියගේ නමින් ව්‍යාපාර තියෙනවා. එතුමියගේ නමින් සුවිසල් මන්දිර තියෙනවා. එතුමියගේ නමින් එක ව්‍යාපාරයක් තියෙනවා. ඔව්. ඊට අමතරව සුයන් පොඩි පොඩි ඒ කියන්නේ ලියාපදිංචි කරපු ආයතන නැතුව වෙන වෙන පොඩි ව්‍යාපාර කරනවා. ආදායම් බදු වෙනවා. මගේ දරු දෙන්නෙක් ඉන්නෝනේ මහත්තයෝ. ඔව්. ඒ දරු දෙන්න ජීවත් වෙන නැත් එපැයි. ඔව්. මට බෑනේ මගේ മന്ത്രി වැටුපෙන් ඇමති කමේ වැටුපෙන් ඒක මට කරන්න බෑ. ආ. එතකොට එහෙමයි කියලා තාත්ත කෙනෙක් හැටියට මට මගේ බිරිඳ හරි මහන්සි වෙලා යමක් උපයන්න උත්සාහ කරනවා නම් මට ඒක නවත්තන්නත් බෑ. නවත්තන්න ඕන කමකුත් නැහැ. වරද මම රජයත් එක්ක බිස්නස් කරලා තියෙනවා නම් මගේ බිරිඳ මට තියෙන අමාත්‍ය ධූරයේ බලය පාවිච්චි කරලා යම් යම් රජයෙන් වාසි අරගෙන තියෙනවා නම් මගේ බිරිඳ අන්න එහෙම චෝදනාවක් තියෙනවා නම් කියන්න. මගේ බිරිඳට තමන්ගේ හයියෙන් යම් කිසි ව්‍යාපාරයක් කරලා මගේ දරු දෙන්න වෙනුවෙන් යම් කිසි අනාගතයක් හදාගන්න තියෙන අයිතියට බාධා කරන්න එපා. ඒක මේ රටේ හැම පවුලකම හැම මිනිහෙකුටම හැම ගැහණියෙකුටම තියෙන අයිතියක්. දරුවෝ හදන අයට. දරුවෝ හදන්නේ තියෙයිට මේව ප්‍රශ්න නෙවෙයි. දරුවෝ හදන අයට. ඒක එකක්. දෙවෙනි එක තමයි දෙවෙනි එක තේරුම් ගන්න ඇය මන්දිර හදලා නැහැ. ඔය කියන මන්දිරයේ ඇගේ සහෝදරිය විදේශගතව ඉන්න සහෝදරිය ඇය තෑගි ඔප්පුවකින් මගේ බිරිඳගේ නමට ලියලා දෙනවා. හේතුව ඒක හදන්න. ඇය සල්ලි විටින් විට එවලා තියෙනවා. ඒගේ ඒ අනුව කාල අවුරුදු 8ක් තිස්සේ දැන් හදනවා. එවන එවන ප්‍රමාණයට. නැත්තම් ඔකට මම දැන් මේ අය කියන්නේ මම හොරා කාලා හැදුවා. මම හොරා කාලා හැදුවා නම් මට ඕක අවුරුදු 8ක් යනවාද හදන්න? මම ජීවිත එකේ ඉන්න කාලෙත් ඔයගේ ගැන කිව්වනේ රාමේ පත්‍රේ දාලා තිබ්බනේ. ඒ කියන්නේ අප්‍රේල් 8 2010 ඊටත් කලින් තිබ්බා. තාමත් මේක කියනවා. එතකොට මේක සහෝදරියගේ මුදල් ඇය ගිඩම ගත්තා තෑගි ඔප්පුවකින් මගේ බිරිඳට පිරිනැමුවා විශ්වාසයට සහෝදරිය නිසා. ඒ මොකද අනුමැතියින් අරගෙන ගියේ හදන්න. ඒගොල්ලෝ රට ඉඳන් එනවා ඒ දරුපවුල අරගෙන එනවා තව ටික කාලෙකින්. ඒ එනකොට ඒගොල්ලන්ට ඉන්න ගියේ ලොකුගේ. හැබැයි මේ ඉතින් මේක පොඩි දැන් ඔය ගේ ස්වාධීන රූපවාහිනිය දැම්මා. ඔය යහපාලන ආණ්ඩුවේ ITN එකේ දැම්මා. ඔය ගේ පෙන්නනවා වෙන තඩි ගේක තාප්පෙකුත් පෙන්නනවා. ඒ තාප්පෙ වෙන කාගේද තාප්පය? ඉතින් මෙහෙම ඇස් බැඳුම් කරලා තමයි මේගොල්ලෝ මේ කරන්නේ. මේ පත්‍ර වලින්ම දිනපු ආණ්ඩුවක්නේ. දැන් මම ඔබට හොඳ පත්‍රයක් ගැන කියන්න. නෑ මට ඊට ඉස්සෙල්ලා කියන්න. ඔබගේ භාර්යාවෝ නිර්මාණය කරන්නේ කොහොමද? ටෙලි නිර්මාණපතිනියක් අර්ථපතිනියක් වෙන්න කොහෙන්ද සල්ලි? ටෙලි නාට්‍යයක් කරන්න සල්ලි ඕනේ. සල්ලි ඔබ දන්නවද ටෙලි නාට්‍යයක් කරන්න දෙතුන් දිනක් එකතු වුණාම සල්ලි දෙතුන් දිනක් දාලා කරනවා. ඇගේ යාළුවෝ ඉන්නවා ඒ අයත් එක්ක එකතු වෙනවා එකතු වෙලා ඒකේ කොටස් වුන් දරාගෙන කරනවා ඊට පස්සේ ලාභයක් ආවම ලාභේ තුන් දෙනා බෙදා ගන්නවා ඒක මේ මහා ජ්‍යාමිතික ප්‍රශ්නයක් නෙවෙයි ඒක සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන විදිය ඔය නිලියොත් හිටපු ගමන් අධ්‍යක්ෂණය නිෂ්පාදනය කරනවානේ ඉතින් අර ජීවිත කාලෙම හම්බ කරපු එකෙන් කීයේ කීහරි ඉතුරු කරගෙන තව කවුරු හරි යාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන කරනවා ඒක මේ මහා ලොකු මේ කතන්දරයක් නෙවෙයි ඉතින් මම මගේ නිල නිවසේ මේ අය කිව්වනේ කලින් බාත්รูම් එකේ වායු සමීකරණ යන්ත්‍ර තියෙනවයි කියලා කිව්වේ නැද්ද අනුදිසානායක කිව්වේ නැද්ද? කිව්වා. ඔබ ඔගොල්ලෝගේ නාලිකාවල ගියා. ඉතින් තිබ්බනේ මම ඒකෙන් එළියට ආවනේ 9 වෙනිදා වෙනකොට. මම 10 වෙනිදා වෙනකොට ගේ බාර දුන්නානේ. 8 වෙනිදා 9 වෙනිදා එළිය වෙනකොට 9 රෑ වෙනකොට 10 එළිය වෙනකොට මම ගේ බාර දුන්නා. වායු සමීකරණ ගලවගෙන ගියාද? ඉතින් ගලවගෙන ගියා නම් කියන්න තිබ්බනේ මෙන්න හයි කරලා තිබ්බා මෙන්න ගලවගෙන ගියා. පෙන්නන්න තිබ්බනේ මගේ ආණ්ඩුවද තිබ්බේ. අඩු ගානේ වායු සමීකරණේ හයි දැන් මම ඒක කිව්වට පස්සේ හෙට හයි කරලා පෙන්නයි දන්නේ නැහැ. ඒ જાති බඩු ටිකක් මේකේ ඉන්නේ. හැබැයි කියන්න තිබ්බනේ මෙහෙමයි ඕන බොරුවකින් මිනිස්සුන්ට දමලා ගන්න ලේසි. හැබැයි ඒව ආපස්සට කරගෙනවා. මම ඒක තමයි මට මේක කියන්න දෙන්නේ.
අධිවේගී මාර්ග ගැන මේගොල්ලෝ කතා කරා. මට මතකයි අනුරු දිසානායක ඇවිල්ලා මේව රත්තරම් වලින්ද හදන්න කියලා ඇහුවා. මං කියන්න රත්තරම් වලින්ද හදන්න කියලා එදා අහපු අනුරු දිසානායක මහත්තයා අද නොහාන ප්‍රශ්න. අදහන්න බෑනේ රනිල්ගේ හිත හිත තැලෙනවනේ. රනිල් සහෝදරයාගේ හිතට වේදනාව වෙනවා. ඒ නිසා අදහන්න බෑ. මහින්ද රාජපක්ෂ කියනකොට මූණ යකා වෙලා විශාල විපර්යාසයක් වෙනවා. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කතා කරද්දී ඒක හරීම මන් දන්නේ මොකද්ද ඒ ස්වභාවය හඳුන්වන්න මගේ භාෂා શબ્දකෝෂේ මදි. දැන් බලන්න මේගොල්ල පහුගිය මේ 2015 අප්‍රේල් 22 කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. මං හිතන්නේ කබීර් හෂීම් ඇමතුමා ඇමති මණ්ඩලයේ අනුමත කරා කඩවත කෙරවල පිටිය මාර්ගයේ අධිවේගී මාර්ගය හදන්න. චීන එක්සින් බැංකුවෙන් ආපු ණයකින් ඒ වියදමෙන් 98% විතරම එක්සින් බැංකුවේ සල්ලි. මේ කඩවත කෙරවල පිටියට කිලෝමීටර 9.2යි. වියදම රුපියල් බිලියන 67.78යි. එතකොට බලන්න රුපියල් බිලියන 67 දැන් මේකෙන් මේකේ වන්දි වලටම ගෙවනවා රුපියල් බිලියන 1.1ක් ඉඩම් අත්පත් කරගෙන මරෝමේවට. බිලියන 1.1ක්. එතකොට දැන් මේ රුපියල් බිලියන 67.78 කිලෝමීටර 9.2යි මේ පාරේ. කිලෝමීටර 9.2න් බෙදලා බැලුවම 1 කිලෝමීටරයකට යනවා වියදම රුපියල් 7.37ක් බිලියන් රුපියල් 7.37 බිලියන්. මේ තමයි අධිවේගී මාර්ග ඉතිහාසයේ කිලෝමීටරයකට යන වැඩිම වියදම සහිත පාර. යහපාලන පාර. යහපාලන අධිවේගී පාර. කලින් මම කියන්නම්. මේගොල්ලෝ රත්තරන්ද කියලා අහපු මල් අනුර සහෝදරයලා ඇහුවේ රත්තරන්ද කියලා. දැන් මම ඒ රත්තරන් සහෝදරයට කියනවා මේ රත්තරන් ගැන හොයන්න කියලා. කොළඹ කටුනායක කිලෝමීටර 25.8යි. වියදම 38 බිලියන රුපියල් 38 බිලියන 1 කිලෝමීටරයකට වියදම රුපියල් බිලියන 1.47යි. අතන 7.37යි. ඊළඟට ගාල්ලමාතර කිලෝමීටර 35යි. වියදම මුළු වියදම බිලියන 23යි රුපියල් බිලියන 23යි. 1 කිලෝමීටරයක වියදම රුපියල් බිලියන 0.657යි. 0.657යි. ඊළඟට කොට්ටාව කඩුවෙල කිලෝමීටර 11යි. වියදම රුපියල් බිලියන 27යි. 1 කිලෝමීටරයකට වියදම රුපියල් බිලියන 2.45යි. ඔබතුමා අතින් ලියාගත්ත කොලයක් බලාගෙනනේ කියන්නේ. මම වගකීම ගන්නවා. මම අතින් නෙවෙයි. ඔගේ මුකුත් ඒ කියන්නේ දැන් මම කොලේ නැතුව කිව්වොත් ඔයා පිළිගන්නේ නැහැ. නෑ නෑ ඔතන නෑ මම මතකෙන් කිව්වොත් නෑ මම මතකෙන් කිව්වොත් ඔයා පිළිගන්නේ නැහැ. නෑ දැන් ඕක කොහොමද තහවුරු කරන්නේ ඔබතුමා? මට දෙරණෙන් කලින් කිව්වනම් කියන හැම දෙයක්ම සනාථ කිරීම සඳහා වූ ලිපි ලේඛනද ඇමුණුන්ද රැගෙන එන්න කියලා මම ඔක්කොම අරන් එනවා. මේ ෆයිල් අරන් ආවා වැඩි. ගේන්න බෑ ඔක්කොම. මම කියන දේ ගැන මම වගේ කියනවානේ මම් බොරුවක් කිව්වනම් හෙට ඒ කාට හරි කියන්න පුළුවන් නේ ඕක ගණන් ඕක නෙවෙයි මෙන්න සත්‍ය ගණන් කියලා. එතකොට ඒකත් data එකනේ. නැතුව වෙන ප්‍රශ්නයක් නැහැ නේ. මට තව දිනනවා. ගාල්ලමාතර 35 කිලෝමීටර. මුළු වියදම බිලියන 23යි. 1 කිලෝමීටරයකට බිලියන 0.67යි. ඊළඟට කොට්ටාව කඩුවෙල කිලෝමීටර 11යි. 1 මුළු වියදම බිලියන 27යි. 1 කිලෝමීටරයකට රුපියල් බිලියන 2.45යි. කඩුවෙල කඩවත ටිකට කිලෝමීටර 9.8යි. අන්න අරකට ගැලපෙන කිලෝමීටර ගන්න. අතන 9.2යි මේක 9.8යි. කඩුවෙල කඩවත. මෙතන මුළු වියදම බිලියන 49යි. 1 කිලෝමීටරයකට රුපියල් 5.0යි බිලියන්. දැන් මේක තමයි 7.37ක්. මේගොල්ලෝ කිව්වේ මොකද්ද? මේ අධිවේගී මාර්ගවලින් දැවැන්ත කොමිස් කනවා. මේකෙන් 100-30-40ම ආලාපාලු ආර්ථිකය කියලා කිව්වේ ඒකනේ. 100-30-40ක් තියෙන කොමිස්. ඒකයි මෙච්චර ගණන්. චීනේ පාරට මෙච්චරයි වියදම. කෙන්‍යාවේ පාරට මෙච්චරයි වියදම. දැන් මොකද ඒ කියපු මහත්තු මේ තමන්ගේ අධිවේගී මාර්ගය බිලියන 7.37යි 1 කිලෝමීටරයකට. මෙන්න මේක තමයි ඇත්ත කතාව. අපිට යලිත් විරාමයක් ලබා දෙන්න. අද දෙරණ 360 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීතුමා සමග. මන්ත්‍රීතුමා ඔබතුමාගේ බිරිඳ ඔබතුමාට වඩා වැඩි මල්ලි. අවුරුද්දක් හෝ දෙකක් ප්‍රශ්නයක් දෙක. ඒක නෑ ඔබතුමාටයි කේන්ති යන්නේ. ඔබතුමා මේ කාල් මාක්ස් ඇසුරු කරපු, ෆෙඩ්‍රික් එංගල්ස් ඇසුරු කරපු, දාස් කැපිටාල් කියෝපු විප්ලවවාදී සහෝදරක ඔබතුමාට බිරිඳගේ වයස ඇහුවාම කේන්ති. දැන් මට කේන්ති කියන්නේ නෑ අනිවාර්යෙන්ම මම බොරුවට කියන්නේ මට කේන්ති කියයි. දැන් ඔබතුමා අහන ප්‍රශ්නයක්ද කියලා. නෑ මම අහුවේ ප්‍රශ්නයක්ද? ඒක වැරදි. ඒක කේන්තියාම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මම ඇහුවා දැන් මෙහෙමනේ
මම හිතන්නේ මගේ රටේ මේ රටේ ජනතාවට මගේ බිරිඳගේ වයසයි මගේ වයසයි පිළිබඳ ප්‍රශ්නයක් ඇති කියලා. ඒක මොකක්ද පොදු දීපල පනතට ගැනෙන ප්‍රශ්න? නෑ පොදු දීපල පනතට ගැනෙන්නේ නෑ. කූටලීකන කියන අපරාධ නඩු විධාන සංග්‍රහයේ එතකොට වගන්තියකට වැටෙනවා. කූටලීකන නෙවෙයිද චම්පි කරනවා කැහැදුවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ පින්තූරේට වෙන ඔලුවක් අයි කළා. ඒ කූටලීකනේට අද කිසිම ක්‍රියාමාර්ගයක් නෑනේ. මගේ බිරිඳ කූටලීකන හදලා නෑ. හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් වෙච්ච වරදක් තියෙනවා. ඒ වරද ඔබ තේරුම් ගන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් CAA මගේ බිරිඳ අත්අඩංගුවට ගත්ත නිලධාරීන්ට පැහැදිලිවම කියලා තියෙනවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පමණයි. ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීමට කිසිම නියෝගයක් දීලා නැහැ. ඒ නැතුව තියෙද්දි තමයි අධිකරණයට කරුණු බොරුවෙන් දන්වලා අධිකරණයේ නොමගවලා තමයි අත්අඩංගුවට ගැනීම ගත්තේ. ඇත්තට මෙතන අත්අඩංගුවට ගන්න තරම් තත්ත්වයක් කිසිසේත්ම නැහැ. අපිට පැහැදිලි සනාථ කළ හැකි කරුණු තියෙනවා. මේක අපෙන් වෙච්ච වරදක් නෙවෙයි අරෙන් වෙච්ච වරදක් කියලා. ඉතින් ඒක දැන් නඩු යනවනේ. ඒක යනකොට එතකොට තීරණේ මොකක්ද? සාධාරණව මේ රටේ අධිකරණයේ කටයුතු කරොත් අපිට බලා ගන්න පුළුවන් ඇත්ත නැත්ත. ප්‍රශ්නේ තියෙන්නේ ඔව් දැන් ඔබ අහුවේ ඉතින් වයස ගැන. දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද ඔබේ? නෑ දැන් ඕක දැන් ඔබතුමා කියනවා ඕක පොදු දේපල පනත යටතට එහෙම නැත්නම් ඕක පොදු ප්‍රශ්නයක් නෙමෙයි කියලා. පොදු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඕක ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔව් ඉතින් එහෙමනේ. දැන් මම අර පැත්තේට හිටියනම් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ රූපෙට මේ පිරපාහරින් මන්ත්‍රීතුමා ඒක වැරදීනේ. නෑ පොඩින්න. නෑ කෙනෙක් වරද්දක් කරයි කියලා හැමෝටම මේක නිදහසට කාරණයක් විත්තිවාචකයක් වෙන්නේ නෑනේ. මම කියපු දේ ඔබ අවසන් කරන්න දෙන්න නැතුනේ. හරි හරි. පුර නිගමනයකට ඇවිල්ලා ඔබ ප්‍රකාශයක් නිකුත් කළේ. මම කියන්නේ ගියේ ඔක නෙවෙයිනේ. ඔයා ඔබතුමා කියනවනම් අපි මගේ බිරිඳ හෝ මම හෝ කූටලීකනයක් හදලයි කියලා. ඒත් මම ඒ පැත්තේ හිටියනම් මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒකයි මම මේ කියන්නේ. ඒ පැත්තේ ඉන්න කූටලීකන කාර්යෝ දෙයියනේ කියලා යහතින් ජීවත් වෙනවා. කිසි කරදරයක් නැහැ. උදේට ඉර පායනවා, හවසට ඉර බහිනවා. එච්චරයි ප්‍රශ්නෙකට තියෙන්නේ. වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තේ කූටලීකනයක් හැදුවේ නැතත් නිකන් කූටලීකනයක් වගේ කියන එකක් අතේ තියාගත්තොත් ආන් එහෙම කෙනාටත් විශාල දුක් ගැහැටවලට මුහුණ දෙන්න වෙනවා. දැන් ලංකාවේ දැන් බලන්න 37 නායකට කූටලීකන කියලා ටක් ගාලා ගත්තා. මං අහන්නේ චම්පි කරන්නේ ඔක මහත්තයාගේ කූටලීකනේ කූටලීකනයක් නෙවෙයි. ඉතින් එහෙමනම් නීතිය සමානව සාධාරණව කූටලීකන කාර්ය හොයනෝ නම් දැන් උපුල්සාන්ද සන්නස්ගල මහත්තයාම කියන්නේ මමත් කූටලීකන බර ගාණක් හදලා තියෙනයි කියලා. එතුමා එතුමගේ කටින්ම කිව්වා. කෝ ගියාද කූටලීකන ගැන හොයන්න? මෙතන තියෙන්නේ තෝරාගත් දඩයමක්. දැන් මගේ මොන ලේකණයක්වත් නැත්තම් මගේ සමහරලට කනේ මයිලක් තියෙන එකත් වරදක් කියලා අල්ලන්න පුළුවන්. දැන් මේක යන්නේ කෙලින්ම එහෙම ක්‍රමයක්. ඉතින් අපි කියන්නේ අපි ඒකට යටත් වෙන්නේ නැහැ. අපි ඒකට බය වෙන්නේ නැහැ, යටත් වෙන්නේ නැහැ, දන ගහන්නේ නැහැ. අපි ඒකට මුහුණ දෙනවා විතරක් නෙමෙයි. ඒ ක්‍රමෙන් මේ රට අල්ලගෙන තියාගන්න මුන්නහැලට බෑ කියන එක අපි ඔප්පු කරලත් පෙන්නනවා. දැන් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ සභාපති. නෑ නෑ දැන් අර කූටලීකන ප්‍රශ්න ඉවර නෑ මන්ත්‍රීතුමා. දැන් බිරිඳගේ අත්වැරදීමක් කියමු. දරුවන්ගෙත් වෙනස් වෙනව නේද? දරුවන්ගේ වෙනස් වෙච්ච ඒවා නිවැරදි වෙලා තියෙනවා. ඒවා පසු කාලීනව නිවැරදි වෙලා තියෙනවා. එතන තියෙන සම්පූර්ණ වරදක්. ඒක අපෙන් මිච්ච වරදක් නෙවෙයි. ඉතින් තමුන්වහන්සේ දැන් ඕක ඔයා දැන් ඔබතුමා පොලිසියේ නිලධාරියා වෙලා මම මේකට සාක්ෂි දෙන්න ආපු කෙනෙක් නම් මම දැන් ඒ සිට ඉසිට දක්වා ඕක කියාගෙන යන්න මට පුළුවන්. අපිට දැන් තව මාතෘකාවක් තියෙනවනේ කතා කරන්න. ඒක ඉවර නම් අපි ඉවරද? ජනතාවගේ පැත්තෙන් ඔබතුමා සම්බන්ධයෙන් තිබෙන සැක සංකා ඇහිම පිළිබඳව මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අහන්න මම කිව්වේ දැන් ඕකෙම ඉල්ලිලි ඉන්නවද අපි ඊළඟ මාතෘකාවට යනවද? ඔබතුමා කැමති නම් ඊළඟ එකට යන්න. ඔබතුමා කැමති අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතා කරන්න නේද? ඔබ කැමති මගේ බිරිඳගේ උපන්දිනය ගැන කතා කරන්න. මම කැමති අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයාට කතා කරන්න. අපි ඔබතුමා කැමැත්තට ඉඩ දෙමු. ඔව්. අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා බලන්න දැන් අපේ 5000 කොලේ තියෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මාස 3ක් අත් නැහැ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ඇවිල්ලා මාසයක් දෙකක් තුනක් යනකොට සල්ලි අච්චු ගහන්නේ නැහැ. මොකද අපේ මහ බැංකුවේ විශාල සල්ලි අච්චු ගහපු සංචිතයක් තියෙනවා. මෙතුමා ඇවිල්ලා දැන් ඔන්න සල්ලි කොලයක් 5000 කොලයක් තියෙනවා. ඉංග්‍රීසියෙන් අවුරුදු 20 ගානකට පස්සේ අස්සනක් තියෙනවා අර්ජුන මහේන්ද්‍රන්. හැබැයි ඒ අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාම සිංහලෙන් අස්සම් කරලා තියෙනවා මේ මෑතකදී පිටවෙච්ච මහ බැංකු වාර්තාවට. එතුමාගේ ප්‍රකාශය දෙන එකේ සිංහලෙන් අස්සම් කරලා. මුදල් නෝට්ටුවේ ඉංග්‍රීසියෙන් අස්සම් කරලා. ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. මං හිතන විදිහට මං දන්න විදිහට 150 ගානක වැටුපක් සිංගප්පූරුවේ අරගෙන හිටපු කෙනෙක්. ඒක අතහැරලා එනවා. ඇවිල්ලා බැඳුම් කර වංචාව දැන් කවුරුත් දන්නවා මොකද්ද උනේ කියලා. මේක පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ක්‍රියාදාමයට අවශ්‍ය කරන අරමුදල් සෑදීම සඳහා ඉහළ සිට පහළට එකතු වෙලා කරපු වංචාවක්. ඒක විසින් ලංකාවේ පොලි අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. 8%/9% තිබිච්ච පොලි අනුපාතය 12.5%ට ඉහළ ගියා. ඒ 12.5%ෙන් උඩට ඊට පස්සේ හැම බැඳුම් කර ගනුදෙනුවම වෙන්න වුණා. ඒකෙන් විතරක් බිලියන 40කට වඩා පහුගිය සතියේ වෙනකොට පාඩු වෙලා තිබුණා. ඒකෙන් විතරක් අතන ශනිකව ගහපු ගහිල්ල පැත්තක තියලා
ඉතින් මෙහෙම ඒ කෝ දැන් පොලිස් මුල්‍ය කොට්ටාසය යනවද අර මුල්‍ය අපරාධ විමර්ශනංශය යනවද රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමගේ පක්ෂයේ හිතවත් නීතිඥ තුන්දෙනෙක් දැම්මා කමිටු වාර්තාවක් ආවා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට දෙනවා ඒක දුන්නෙත් නැහැ ඒ වාර්තාවේ කියනවා ඍජු සම්බන්ධයක් නැහැලු මහා බැංකු අධිපතිතුමාගේ මහා බැංකු අධිපතිතුමා බැඳුම් කර ගනුදෙනු වලට ඍජු සම්බන්ධයක් නැත්තම් මහා බැංකු අධිපතිතුමා ඍජුවේ සම්බන්ධ වෙන්නේ මහා බැංකුවේ තේයලනෙකටද එහෙම නැත්තම් ලිපිකරුවගේ වැඩේටද කම්කරුවගේ වැඩේටද බැඳුම් කර ගනුදෙනු කියන්නේ මහා බැංකුවට අයිති ගනු කාර්යයන් වලින් ප්‍රධාන කාර්යයක් ඉතින් මහා බැංකු අධිපතිතුමා ඍජුව සම්බන්ධ නැහැලු වක්‍රවහරි සම්බන්ධයි කියලා ඇඟවීමකුත් තියෙනවා හැබැයි ඒවට ක්‍රියාමාර්ග නැහැ එතුමා දැන් යහතින් වැඩ ඉතින් මේ මේකද යහපාලනේ දැන් මේ වගේ දේවල් විවේචනය කරමින් ආපු මහත්තුරුනේ මං කිව්වේ හයිවේ ගැන කියපු කතා මෙහෙම අද අන්තිමට ඒ පැවති ආණ්ඩුවේ තිබිච්ච හොඳ නෑ හොඳ ටික නෑ පැවති ආණ්ඩුවේ තිබුණා නරකක් ඒක ඩබල් ට්‍රිබල් කරලා මේගොල්ලෝ පවත්වගෙන යනවා එච්චරයි වෙන්නේ පැවති ආණ්ඩුව බෙදුම් වාදයට ඔලු උස්සන්න ඉඩ දුන්නේ අද ඉඩ දීලා තියෙන්නේ අද උතුරේ ලබන 18 19 වෙනකොට ඒ LTTE පැත්තෙන් මිය ගිය අය වෙනුවෙන් ස්මාරකයක් ඉදි කරන්න සූදානම් වෙනවා වෙල්ලමුල්ලි වයිකල් වල ඊළඟට ඔවුන් ඒ LTT ත්‍රස්තවාදීන්ව සමරන විරු සැමරුන් දැන් සූදානම් වෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ TN එක එකතු වෙලා ඒ විතරක් නෙමෙයි අද දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලන සෑම ඉල්ලි මම සාම්පූර් වල හමුදා කඳුරු ගැලවුණා ඔබ දකින්න ඇති දිනපු ගමන් රුවන් විජේවර්ධන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා යාපනයට ගිහිල්ලා කිව්වා කිසි කඳුරක් ගලවන්නේ නැහැ කියලා හැබැයි සාම්පූර් හමුදා කඳුර ගැලවුවා නාවික හමුදාවේ හමුදාවේ ස්වේච්ඡා සේවය අද ගෙදර යවනවා ස්වේච්ඡා නිලධාරීන් ඉවත් කරනවා දැන් බලන්නකෝ හමුදාවට කිව්වනේ අපි මේ හමුදාවෙන් කුලී වැඩ ගන්නෑ කියලා හමුදාවට හරි පුදුම ආදරයක් පෙන්වන්නේ දැන් අපේ ඒ අපේ ආණ්ඩුව ආරක්ෂක හමුදාව යුද්ධයෙන් පස්සේ මේ රටේ සංවර්ධනයේ යෝධ කාර්යභාරයකට ගත්තා දැන් බලන්න යුද හමුදා මූලස්ථානය ශැංග්‍රිලා එකට ඒ ඉඩම විකුණලා ඒ පැරණි මේ ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල කැඩෙන නිසා ඊට කලින් මේ යුද හමුදාවට ගැලපෙන මූලස්ථානයක් හදන්න ඕන නිසා අතන හම්බෙච්ච ගනුදෙනුවෙන් හම්බෙච්ච මුදල් සම්පූර්ණයෙන් යොදවලා මේක හදනවා. හදන්නේ යුද හමුදාවේ ශ්‍රමයෙන්මයි. පිට කාටවත් කොන්ත්‍රාත් දීලත් නෙවෙයි. ඒක වෙනුවෙන් විශාල කැපවීමක් යුද හමුදාවේ සමහර ඒ නිලධාරීන් කරනවා. සමාජිකයන් කරනවා. සමහරු ඒ ගැන තිබිච්ච කනස්සල්ලකුත් තිබුණා. ඒ කැප වෙන ප්‍රමාණය වැඩි කියලා. ඒවත් හේතු වුණා සමහරු හංසයට ගහන්න. දැන් එහෙම යුද හමුදාව ගැන කිඹුල් කඳුළු හෙළලා ආපු මේ අය දැන් මොකද කරන්නේ? මේ කොළඹ නගරේ මේ බලන්න. මේ පිහිදන් මේ පිහිදන්නේ මේ හමුදාවේ සමාජිකයෙක්. මේ හීයේ මේ අදගත්තු ඡායාරූප. දැන් කාණු ටික ඔක්කොම සුද්ධ කරනවා. මම මේ පෙන්වන්නම් මේ ඡායාරූපේ. මේ බලන්න මේ කාණුව. මේ කාණුවේ බැහැලා මේ හමුදා නිලධාරියා. මේ මෙතන මේ හමුදා නිලධාරියා. හැබැයි නිකන් සාමාන්‍ය සිවිල් ඇඳුමක් තියෙන නේද මල. අර ට්‍රැක් ජීන් එක ඒගොල්ලොන්ට තියෙනවනේ. ට්‍රැක් ජීන් එකකුයි ටී-ෂර්ට් එකකුයි තියෙනවා. ඒක ඇඳන් තමයි ඒගොල්ලෝ එන්නේ යුනිෆෝම් ගහන් කාණු හොද අර්ථය කිය මල යුද්ධයක් වෙනවා. මේ ඊළඟට මේ තනකොළ කපනවා. මේ කටයුතු වල මෙන්න තනකොළ කපනවා. හරිද? දැන් මේක ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි කරනකොට මේක හමුදාවට කරපු ලොකු අගෞරවයක්. අපේ ආණ්ඩුව කාලේ කරනකොට මේක හමුදාවට කරපු ලොකු අගෞරවයක්. මේ තියෙන්නේ. මේ කුණු කාණු ටික සුද්ධ කරනවා. දැන් මේගොල්ලෝ මේක හෙලා දකිමින් මට මතකයි පුවත්පත් දැන්නින් දැම්ම හමුදාවේ ගරුත්වයට මට මතකයි වර්තමාන ජනාධිපතිතුමා කිව්වා අඩු ගානේ එතුමා ඉන්න මන්දිරේ කෑම සැපීමටවත් හමුදාවල අයව සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ඔය වගේ ජනප්‍රිය කතානේ කිව්වේ. හැබැයි දැන් මේ කුණු කාණු සුද්ධ කරන්නේ කවුද? ආරක්ෂක හමුදාවල සමාජිකයෝ. ඒකෙන් පේන්නේ නැද්ද මේ කරන්න බැරි පොරොන්දු දීලා. පට්ටපල් බොරු කියලා. මේ රටේ මහජනතාවගේ ඇස් වලට වැලි ගහලා බලය ගත්තා. ගත්තට ඒ වැඩ ටික කරන්න බෑ. හොඳයි. ඔබතුමා මේ අර එක කාලයක් ඔබතුමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක්තරා කාටුන් ශිල්පියෙකුගේ මම නම කියන්නේ කාටුන් ශිල්පියෙකුගේ කාටුන් ඉතාමත් සූක්ෂම විදියට යොදාගත්තා. එතුමාගේ අලුත්ම කාටුන් එක තියෙන පොඩ්ඩක් බලන්න. බලු බලු. මට කාටුන් බලලා හොඳට පුරුදුයි. පැහැදිලිව පේනවද? නෑ පේනවා නම් අඩුයි. ඔව් ඔතන තියෙන්නේ ඔබතුමා වගේ කෙනෙක්. මම කියන්නේ ඔබතුමාම කියලා. ඔබතුමා වගේ කෙනෙක් මහින්ද ගේමු කියලා සටන් පාටයක් අරගෙන කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නවා. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයේ තියෙන්නේ මට නාම යෝජනා දෙන්න කියලා. දැන් මෙහෙමනේ අපේ ප්‍රතිවාදීන් පෙන්වන්න හදනවා මේ මට හරි තව කාට හරි නාම යෝජනා හම්බෙන්නේ නැහැ සන්දාණෙන්. ඒ ප්‍රශ්නේ හින්දා තමයි මේ මහින්ද රාජපක්ෂට ඉන්න දෙන්නේ නැත්තේ කියලා. ඔන්න ඔහම නිකන් සුලබ තර්කයක්. මම කියන්නේ මහින්ද රාජපක්ෂ අභියෝගයකුත් නෙවෙයි නං. අපිත් අනාථ වෙලා නං. අපිත් මේ කරන්නේ අනාථ වෙච්ච තත්ත්වයක වැඩක් නං. මේක ගැන මොනවටද කතා?
කාටුන්නේ ඇයි ඇයි ඔය චෝදනා ලිපි මේක නිකන් අසරණ වෙච්ච අනාථ වෙච්ච බජාර් එකකගේ වැඩක් නං අනේ දෙයියනේ අපිට මේ අපේ පාඩුව එක කරගෙන යන්න ඉඳලා සද්ද නැතු ඉන්න ඔය කාටුන් අඳින්නත් එපා ඔය ලොකු විග්‍රහ ලියන්න අර සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ යටිගිරියෙන් කෑ ගහන්නත් එපා වෙන මොන හරි වැදගත් දෙයක් කීත හැගෙන අඩු ගාණ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ප්‍රගතිය ගැන නිවාස 50000ක් හදනකොට දින 100ෙන් හදලා තියෙනවා මං කියන්නේ 50000ද කීයද කියලා ඉතින් එතකොට ඒ අන්න ඒ වගේ දේවල් කතා කරත හැගෙන ඇයි මේ අපිම ගැන කතා කරන්නේ ඉතින් අපි අනාතත් නම් අපිට බොහොම හතර වරන් නම් අපි වැටලා ඉන්න මොකද අපි ගැන කතා කරන්නේ ඒ හින්දා මම එතුමාලට කියනවා මීට පස්සේ අපි වගේ මේ අසරණියෝ ගැන කාටුන් අඳින්න නැතුව අපි වගේ අභියෝගයක් නොවන දේවල් අය ගැන කතා කරන්න නැතුව ඕගොල්ලන්ට අභියෝගයක් වෙන ප්‍රබල චරිත ගැන කතා කරන්න ප්‍රශ්නයක් නෑ අපි ඒකට කිසිම අසන්තෝෂයක් නෑ අපි අනාත නෑ අනාත වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂව පෙරලන්න එදා තිබිච්ච ආණ්ඩුවෙන් එළියට ගියාය ඒගොල්ලෝ අද ඉල්ලන්නේ කොහෙද කියලා හොයාගන්න බැරුව වල්මත් වෙලා ඉන්නවා දැන් ඔබතුමාට ඉල්ලන්න තැනක් තියෙනවා අපි ඉන්නේ 158 මහජන බලයේ මතපාදනම් වෙලා. ඔව් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒක මහින්ද ජනතා නිදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂට ඡන්දෙ දුන්නු 158. මහින්ද රාජපක්ෂ දිනවන්න 2005 හිටුව අපිට 2010 හිටපුව අපිට 2015 ඒ වෙනුවෙන් වැඩ කරපුව අපිට ඒ ජන බලවේගයේ පිළිබඳ ඓතිහාසික උරුමයක් තියෙනවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් සින්නක් කරව ලීවිච්ච උරුමයක් නෙවෙයි. අපි කියන්නේ ඒකේ ප්‍රමුඛ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සතුයි. ප්‍රධානම දේශපාලන පක්ෂිය හැටියට. හැබැයි අපි ආරම්භයේ සිට ඉතාම අභියෝග මැද්දේ ජයග්‍රහණ වලට කරගහපු නිසා හැටියට අපිට ඒක උරුමයක් තියෙනවා. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන අපි නෙවෙයි අනාථ වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරද්දන්න පැනපු කට්ටිය. කොමුණත් තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවානේ නාම යෝජනා සම්බන්ධයෙන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ හිතනවා නම් මට එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා මහචන්ද වෙනකම් බලන් ඉන්න මන් දන්නේ හිරේ හිටියොත් නාම යෝජනා හිරේ ඉඳන් තමයි අස්සම් කරන්න වෙන්නේ. මේ කොහොමෙන් හරි බලන්නකෝ අපි කොහොමද දිනන්නේ කියලා. ඊටමත් ඍජුව අහනවා නම් මහින්ද ගේන්නේ මොකටද? මේ ප්‍රශ්නෙට මගේ උත්තරේ ටිකක් දිගයි. ඔබ මට කාලය දෙනවද? මම හිතනවා ඔබතුමාට මම කාලය දෙන්නම්. ඔබතුමා කාලය හැකිතාක් දුරට සංස්කරණය කරගනී කළමනාකරණය කරගනී කියලා. ඒ ප්‍රශ්නෙට ඒක හරියට උත්තරේ නොදුන්නොත් මම වරද්දක් කරා වෙනවා. තේරුම් ගන්න මේ බලය අරගත්තේ කවුද? රනිල් වික්‍රමසිංහ අතේ අද බලය තියෙන්නේ. ඔහුගේ භාවිතාවෙන් ඔප්පු කළා දෙමළ ජාතිවාදයට කප්පම් දීමේ කිසිම අකමැත්තක් නැති නායකයෙක් කියලා. ඔය අද ඉන්න පාටලි චම්පික රණෝක මහත්තයල ඒ කාලේ ඔහු ගැන කිව්වේ නූතන දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර කියලා. ඉතින් ഇതുමත් එක තමයි අද ඒකට ඇමති මණ්ඩලයේ ඉන්නේ. එතකොට වික්‍රමසිංහ මහත්මයාගේ මුළු මහත් දේශපාලන භාවිතාවම මේ රට බෙදන්න කැසකවන බලවේගවලට දොළපිදේනි දීලා මේ රට ගැන ඊතරම් තැකීමක් ඇගීමක් හැඟීමක් නැතුව ගතු තීරණ පිළිබඳ ඉතිහාසයක් තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මේ ආණ්ඩුවේ ප්‍රබල හවුල්කාරිනියක්. ඇය තමයි මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමාවත් කඩලා අරගෙන මේ මහා වික්‍රමයේ කළා කියලා බොහොම ආඩම්බරෙන් කියන්නේ. ඇය කවුද? සුනාමි සහන මණ්ඩලයේ එල්ඩීටීට දෙන්න ගිය අය. මේ ළඟදි චන්ද්‍රිකා මැතිණිය TN එකේ උත්සවයකට යනවා. රැස්වීමකට. ඒකේ විනාඩියක නිහඬතාවයක් තියෙනවා. මැරිච් LTD සමාජික කැමිනුවේ ඈත් නැගිටලා ඒ විනාඩියේ ඉන්නවා. මිස්ටර් ප්‍රභාකරන් ඇතුළු මේ මැරිච් ඇවිනුවෙන්. ඇය මෙතනදි කරන කතාවෙදි කියනවා බහුතරයේ ආධිපත්‍ය අපේ රටේ පාලනයෙන් ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ සිංහල සමාජයේනේ බහුතරයක් ඉන්නේ. එතකොට සිංහල සමාජයේට දැන් ස්කූල් එක බැලුවොත් සිංහල ස්කූල් වැඩි වෙනවනේ. ඒක ඇටිනේ බහුතරයේ ඉන්නේ. ඊට පස්සේ දැන් කාර්යාලයට ගියොත් සිංහලය වැඩි. ඒ ධනානුපාතය ඒ විදිහටම හැමතැනම නිරූපණය වෙන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට හැමතැනම ඉතින් දැන් මේ රාජපාලනයේ සිංහලය වැඩි. ඒක වළක්වන්න බෑ. ඡන්ද ඉල්ලල දිනන කොට සිංහලය වැඩි. එතකොට දැන් මෙතුමිය කියනවා මේ සිංහල බහුතරයේ ආධිපත්‍ය වටන්න ඕන. දැන් මේ මනසෙ ඉන්නේ. එතකොට ජාතික සහජීවනයේ මොකද්ද ගොඩනගන එකත් බාර දීලා තියෙන එතුමියටනේ. දැන් මේ දෙදෙනා දැන් මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා ඔය වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ගේම වූ ස්ථාවර අතීතයේ පෙන්නුම් කරපු නැති කෙනෙක්. මට එකවලාව මතකයි සුනාමි සහන මණ්ඩලයේ චන්ද්‍රිකා මැතිණිය ගේන වෙලාවේ ඒකට එරෙහිව ජවිපි අපි එදා එළියට බහිනකොට අපි එදා මට මතක හැටියට සෝමවන් සාමරසිංහ ඒ වගේ හිටපු නායකතුමා එතුමා ප්‍රකාශයක් කළා ආණ්ඩුව තීරණය කරන්න ඕනේ සුනාමි සහන මණ්ඩලයේද වටින්නේ නැත්නම් ජවිපිද වටින්නේ කියලා. එදා චන්ද්‍රිකා මැතිණිය වෙනුවෙන් ඒකට උත්තර දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එදා එතුමා කිව්වා අපිට ජවිපේ නෙවෙයි වටින්නේ සුනාමි සහන මණ්ඩලයේ කියලා. අන්න එතෙන්දි තමයි එතුමාගේ චින්තනය මේ හා සමපාත වෙනවා දෝ කියන හිතන්න අපිට තැනක් ආවේ. කොහොම හරි එතුමා ඇත්තටම ගත්තොත් ජනාධිපති ධූරයේ හිටියට එතුමා මේ ජනාධිපති ධූරයට අනුකූලව ක්‍රියාත්මක වෙන තත්වයක එතුමා නැහැ. ආණ්ඩුව රනිල්ගේ අතේ තියෙන්නේ. ඇමති මණ්ඩලයෙන් අති බහුතරයක් වික්‍රමසිංහ මහත්මයාගේ අතේ. ඒතර ආණ්ඩුව දුවන්නේ වික්‍රමසිංහ මහත්මයා. ඒකනේ මේ දිනේට උනත්
UMP එකට රාජ්‍ය බලය පාවිච්චි කරලා සෙනඟ ගෙන්න ගන්න හැකියාව ලැබෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ රැස්වීමට එහෙම ගෙන්න ගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ එතුමාට ඔබතුමා මගේ ප්‍රශ්නෙට නෙවෙයි නේද උත්තරේ දෙන්නේ. නෑ, ඒ ප්‍රශ්නෙට එන්නේ. ඔබතුමා පොඩ්ඩක් මම එකයි පොඩ්ඩක් වෙලාවක් අහගෙන ඉන්න ඕන. කම්මැලි වෙයි. නෑ නෑ, කම්මැලි නෑ කියන්න ඕන. එතකොට දැන් මේ 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 විදිහේ කණ්ඩායමකකින් සමන්විත වෙච්ච ආණ්ඩුවක් මේක. මේකේ අද TN එක මේක ඇතුළේ ඉන්න විධායක සභාවේ. වික්‍රමබාහු ඉන්නවා. ඒ වගේම තවත් බෙදුම්වාදයට කත් ඇතපු බොහෝ කණ්ඩායම් ඉන්නවා. මනෝ ගණේෂන්ලා ඉන්නවා, ආසත් සාලිලා ඉන්නවා. අනුරාධ දිසානායකත් ඉන්නවා. ඒ මේ ඔක්කොම එකතු වෙලා අද මේ රට ගෙනියන්න හදන්නේ කොතනටද? අන්න එක තමයි මම මේ කියන්නේ. ඔබ දකින්නේ නැති ගජේන්ද්‍ර කුමාර් පුන්නම්බලම් හිටු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දෙමළ ජාතික සන්ධානයේ ඌ ප්‍රකාශයක් කරනවා, අපි අපේ ස්වයං පාලනය වෙනම පාලනය දිනාගන්නේ සිංහල බහුතරයේ අනුකම්පාවෙන් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රජාවේ බලයෙන්. මොකද්ද සැලැස්ම? දැන් ගෝඨා හොරා, මහින්ද හොරා, අරයා හොරා, මෙයා හොරා කී කී මේ යුද ක්‍රියාදාමයට උදව් වෙච්ච කරන්නාගොඩ මහත්තයාටත් දැන් වටලන ක්‍රියාමාර්ගයක් යනවා. ගුවන් හමුදා පුත්තුමා ඒ කාලේ හිටපු රොෂාන් මැතිතුමන් එතුමන්වත් ඔය මොකද්ද මේ විඥානා ගනුදෙනුකට කියලා පරීක්ෂණ යනවා. ඒ වගේම දැනටමත් රවි රාජ් මන්ත්‍රීතුමා ඝාතනයට සම්බන්ධයි කියලා නාවුක හමුදාවේ කීප දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම LTT ප්‍රබල ශ්‍රස්ත සැකකරුවන් අපලබා බොහොම වේගෙන් නිදහස් වෙනවා. විදේශ රටවල වලට පැනපු කළු කුටි 40කට වැඩි ප්‍රමාණයක් දැන් ලංකාවට එනවා. අධි ආරක්ෂිත කලාප ගැලවෙනවා, පරීක්ෂණ මුර කපුළු ගැලවෙනවා. ඒ වගේම මේකේ ඉතා විශාල දැන් ආරක්ෂක හමුදා හදපු හෝටල් සහ නිවාඩු නිකේතන තියෙනවා. ඒව ඔක්කොම ඩෑෂ්බෝඩ් එකේ කණ්ඩායම් වලට විකුණන්න දැන් සූදානම් කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි, මහචන්දෙන් පස්සේ දෙන වෙන දේ මොකද්ද? දෙකක් වෙනවා. මහචන්දෙන් පස්සේ දෙකක් වෙනවා. එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු 43 දෙනෙක්, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු 43 දෙනෙක් වරදකරු කිරීම ඉලක්ක කොටගෙන, ඒ කියන්නේ සමූහ මිනිස් ඝාතනයක් යුද්ධයේ අවසන් දින කීපයේ සිදු වුණාය කියලා ඔප්පු කරන විදිහේ අන්තර්ජාතික ප්‍රජාවට අවශ්‍ය වන ආකාරයේ පරීක්ෂණ මණ්ඩලයක් මෙහිපත් කරනවා. ඒ පරීක්ෂණ මණ්ඩලයට සාක්ෂි දෙන්න ජිනීව වලට දැනට දීලා තියෙන සාක්ෂිත් ඒකට ගන්න වෙනවා. ඒගොල්ලෝ කියලා ඇමරිකාවේ ජෝන් කිරි කිව්වා. ඒක ගණ්ඩ වෙනවා. ඒ සාඛිකාරයෝ පෙන්වන්නේ කවුද කියලා. අවුරුදු 50කටද විතර පස්සේද කොහෙද ඒ සාඛිකාරයෝ හෙලිදරව් කරන්න බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ දන්නේ නැති සාක්ෂිත් ගන්නවා. මෙහෙ දැන් ඇවිල්ලා තියෙන වාතාවරණය අනුව බොරු සාක්ෂිත් දෙනවා. දීලා මේගොල්ලෝ සනාථ කරනවා. මෙහෙ පරීක්ෂණ මණ්ඩලෙම්ම යුද අපරාධ වුණා, සමූහ මිනිස් ඝාතනයක් වුණා කියලා එනවා. ඒ අතර ඔබට මතකයි වර්තමාන උතුරේ මහමැතිතුමා යෝජනාවක් සම්මත කළා පහුගිය කාලේ මේ ආණ්ඩුව ආවට පස්සේ දිග යෝජනාවක් 40 ගණන් වල ඉඳන් සමූහ ඝාතනයක් දෙමළ ජනතාව උතුරේ වුණා කියලා. අන්තිම සමූහ ඝාතනේ මේක හැටියට. ඒ අතර එක සමූහ ඝාතනයක් ඔප්පු වෙනවා ලංකාවේ පරීක්ෂණ මණ්ඩලෙක. එතකොට එනවා අවස්ථාව උතුරයි නැගෙනහිරයි ඒකාබද්ධ වෙනවා. කරුණාකරලා ලියලා තියාගන්න මේ 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 අය මේ රටේ කරුමෙකටවත් දින්නොත් ඊළඟ මහචන්දෙන් මේ ටික උනේ නැතොත් මට ඕන දඩුවමක් දෙන්න. මේ අය දින්නොත් මේ ටික වෙනවද නැද්ද කියලා බලන්න කරුණාකරලා මේ කොටස වෙනම ආරක්ෂා කරලා තියාගන්න. මේ අය වෙන්නේ මොකද්ද? අර පරීක්ෂණ මණ්ඩලෙන් වරදකාරයෝ කරනවා. ඊළඟට ගැටුම පටන් ගන්නවා උතුරහා නැගෙනහිර ඒකාබද්ධ වෙනවා. ජනාධිපතිට අස්සම් කරන්න යවනවා. එයා අස්සම් ഇതുම අස්සම් කළත් නොකළත් යාවත්කාලීනව ඒකාබද්ධ පළාත් සභාවක් හැටියට වැඩ කරන්න ගන්නවා. මුදල් ප්‍රඥාප්තිය සම්මත වෙනවා, ඉඩම් ප්‍රඥාප්තිය සම්මත වෙනවා, පොලිස් ප්‍රඥාප්තිය සම්මත වෙනවා, 13 නියම ස්වයං පාලන බලය අතට ගන්නවා. අතට අරගෙන ඒකත් මදි කියලා ගැටෙනවා. ඊළඟට ගැටෙන්නේ නිකන් නෙවෙයි, යම් කිසි ජනකොටසකට එරෙහිව සමූහ මිනිස් ඝාතනයක් සිදු වී තිබෙනවා නම් ඒ පවතිනා වූ රජයකින්, රජයේ හමුදාවන්ගෙන් ඒ ජනකොටසට නිසඟ අයිතිවාසිකමක් ලැබෙනවා ඒ පාලනයෙන් වෙන්නලා වෙනම පාලනයක් ගොඩනගන්න. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ තරකයේ මත ඉඳගෙන යෝජනා සම්මත කරන තැනට ගේනවා. මෙතන එතන දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න ඕන කරන වාතාවරණය මෙතන හදනවා. ඊළඟට නිකන් ඉන්නේ නැහැ. අම්පාරේ හරි කොහේ හරි හදනවා මුස්ලිම් ස්වයං පාලන කලාපයක් අර උතුරු නැගෙනහිර හැදෙන පාලනය ඇතුළේ. ස්වයං මුස්ලිම් ස්වයං පාලන කලාපයක් හදලා පහු කාලීනව මුස්ලිම් සහ දෙමළ ගැටුම පටන් ගන්නවා. අතන්ට ISIS වගේ බටහිර රටවල් මෙහෙවන අන්ත මිනීමරු තුච්ච ත්‍රස්තවාදී කල්ලි බස්සනවා. මෙතනත් නිකන් තියන්නේ සිංහල මුස්ලිම් ගැටුම හදනවා. මෙතනටත් ISIS වගේ ඔය අන්තර්ජාතික ත්‍රස්ත කල්ලි බස්සනවා. බස්සලා මේ රට ඊළඟ ලිබියාව, සිරියාව බවට පෙරලනවා. ඊළඟ ඉරාකයේ බවට පෙරලනවා. මැද පෙරදිග දඩබිම් ගණනාවක් ලේ පිපාසාවෙන් නිර්මාණය කරපු ජෝන් කෙරීලා අවුරුදු 43කට පස්සේ ලංකාවට ඇවිල්ලා දුක සැප බලලා පිටට තට්ටුවක් දීලා මල්ල හොඳට වැඩ ටික කරගෙන යන්න කියලා යන්න ආවේ නිකන් නෙවෙයි.
ඔබාමත් එන්න ඉඩ තියෙනවා කියලා කිව්වේ මේ වැඩ ටික කරන්න මල්ලි අපි ඔබාමත් ගේන්නම් කියලා. ඒ නිසා මෙතන මේකයි සැලැස්ම. කවුරු හරි මට මේකට කියයි බේසමේ කිඹුලු මොකද හුණ කිඹුලා වගේ පේනවා. වතුර බේසමේ කිඹුලු දකින්නවා. ඊළඟට කියයි ජේකෝපේ කුණාටු වගේ. ඊළඟට කියයි හැමදාම ඉතින් විමල් විරුවන්ස ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැනනේ කිව්වේ. මම මගේව නෙවෙයි කියන්නේ ජෝන් කිරි ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට කිව්වා අපි තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බලපෙරළිය කළේ කියලා. ඒගොල්ලෝ කියලා. ඊළඟට ඔබාමා ඉන්දියාවට ඇවිල්ලා කිව්වා ඉන්දියාවට ජනරජ දිනයට ඇවිල්ලා කිව්වා ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ සහ මියන්මාරේ ප්‍රජාතන්ත්‍රවාදී බලපෙරළියට උදව් වීම ගැන. ඒ කියන්නේ වැඩේ කරේ ඒගොල්ලෝ මේගොල්ලෝ උදව් වීම ගැන. එතකොට මේ අපි කිව්වන්නේ වල නෙමෙයි සෝල්හයිම් උදම්මනුවා බොහොම සතුටුයි මේ වගේ අලුත් මොඩලයක් ආවා ඒකාධිපතියෙක් කට්ටිය එකතු වෙලා සාමකාමීව එළවීම ගැන නව ආදර්ශ මොඩලයක් මේකෙන් ඇති වුණා කියලා. ඔයා සතුටුයි. විදේශ ඇමතිතුමා නම් කියන්නේ රේන්බෝ රෙවලියුෂන් එකක් වුණයි කියලා ජාත්‍යන්තරයේ කතා කරා. රේන්බෝ රෙවලියුෂන් තමයි වෙලා තින්නේ ඒක නම් ඇත්ත. මං කියන්නේ රේන්බෝ කියන්නේ මොකද්ද කියලා. දැන් බලන්න විදේශ ඇමතිතුමා ගැන මතක් කරානේ. මේ තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ වර්තමාන ප්‍රධානියට අතිගරු ෂෙයිඩ් රාඩ් අල් හුසෙයින්ට යවන ලිපිය මේක මං ගන්නෙ කලම්බු ටෙලිග්‍රාෆ් විභාගයේ. ඔබතුමාට මගේ මූලික ප්‍රශ්න අමතක වෙලා නැහැ නේද? එතෙන්ට එනවා. ආ හරි. මං ඒකයි කාලයක් කිව්වේ. හරි හරි. එතකොට මේකේ කියන කොටස බලන්න. මේකේ කියන්නේ මම අර කියපු කරුණු තව සනාථ කරන්න. මේකේ කියනවා කවුන්සිලයේ 30 වන සැසිවාරයට පෙර ආතුවෙන්. ඒ කියන්නේ 30 වන සැසිවාරය කියන්නේ මේ අවුරුද්දේ අගේන සැසිවාරය මගේ දැන් මතය අනුව පෙරාතුවෙන් බලපෑම මගින් හා කැමැති රහිතව අකමැත්තෙන් සිදු ඇති අතුරුදහන් පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරී කණ්ඩායම් වලටද රජය ආරාධනා කරනු ඇති අතර ඒ කියන්නේ ලෝකේ තියෙන ඔය ඇමිනිස්ටි ඉන්ටර්නැෂනල් අරම මෙව තියෙන ජාත්‍යන්තර NGO UN එකත් එක්ක ගැට ගැහිච්ච ඒවට එන්න කියනවා අවශ්‍යතාවය මත පදනම්ව හැකික්මනින් අවස්ථාවකදී අදාළ විශේෂ ක්‍රියාකාරකම් බලය දරන්නන්ටද ආරාධනා කරන අවශ්‍යතාවය මත හැකික්මනින් අදාළ විශේෂ ක්‍රියාකාරකම් බලය දරන්නන්ටද ඒ කියන්නේ UN මානව හිමිකම් කොමිසමේ ඒ අදාළ විශේෂ ක්‍රියාකාරකම් හි බලය දරන්නන්ටද ආරාධනා කරනු ඇත මෙතන සම්පූර්ණ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට මේ වැඩේ වෙලේ ජෝන් කිරි ආවේ ඒකට වැඩේ හරියට කරගෙන යන්න කියලා කියන්නේ සම්බන්ධනලා හම්බෙලා කිව්වේ ඔයගොල්ලෝගේ අයිතිවාසිකම් දිනා ගන්න කාලය ඇවිල්ලා තියෙනවා උදා වෙලා තියෙනවා කියලා මේකයි සැලැස්ම මේ රට කොටියට ත්‍රස්ත බලයෙන් බෙදන්න බැරි වෙච්ච රට දේශපාලන වශයෙන් බෙදනවා UN එකේ සහයෝගය අරගෙන සමූහ මිනිස් ඝාතනයක් වුණා කියන බොරුව පැල කරලා ඒක ඇත්තක් බවට පෙරලලා ඒ බොරුව මත පදනම්ව ඒ ජන කොටසට වෙන් වෙන්න අයිතිය තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මේ රට බෙදෙන ව්‍යාපෘතියයි ISIS වගේ ත්‍රස්ත කල්ලිත් මේකට බස්සලා මේ රට සම්පූර්ණ ඇවිදින කනත්තක් බවට පෙරලලා ඒ අල්ල පනල්ලේ රටේ සම්පූර්ණ ආර්ථික මර්මස්ථාන දැන් බලන්න චන්ද්‍රිකාන ඕන දැන්ටම කියනවනේ රාජ්‍යංශය ලොකු කරන්න බෑ බංකොලොත් සල්ලි නැහැ කියලා දැන් සජිත් ප්‍රේමදාස කියන ඉංජිනේරු සංස්ථා බංකොලොත්ලු බංකොලොත් තුනේ ඒගොල්ලෝ ආවට පස්සේ අපි ඉන්නකම් බංකොලොත් නැහැ බංකොලොත් කළේ ඒගොල්ලෝ චන්ද්‍රිකාන ඕන කියන දැන් ආර්ථික බංකොලොත්ලු මහින්ද රාජපක්ෂ පරදින ඡන්ද කරේ නැහැ දිනන්නනේ කලේ දිනනනම් අද බංකොලොත් වෙන ආර්ථිකයක් තියාගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකනේ කරන්න බැරිව කිව්වේ නැත්තේ එතුමා කිව්වේ මූලික වැටුපට 3000ක් දෙන්න දැන් මේගොල්ලෝ 10000ක් දෙන්නම් කිව්වා දැන් 7-5ක්වත් මූලික වැටුපට නැහැ ඉතින් එතකොට මෙන්න මේකයි සැලැස්ම මෙතනට ගෙනියන්න මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී තොරොම්බල් කරනවා මේ 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 මහා මෙහෙයුම නොපෙනෙන මේගොල්ලෝ යහපාලනයේ තොරොම්බල් කරනවා හොරු අල්ලනෝ කියලා අන්නර මෙහෙයුමට දේශපාලන අභියෝගයක් විය හැකි අර මේ රට නැවත බිලිගැනීමේ මෙහෙයුමට දේශපාලන තර්ජනයක් විය හැකි එය නිවැරදිව මහජනයාට තේරුම් කර දී ඊට එරෙහිව බලවේග නිර්මාණය කිරීමේ ශක්්‍යතාවය ඇති එහෙම අයව තෝර තමයි මේ දඩේමට ගන්නෙ මේකයි මේක ඇත්ත කතාව ඩෑෂ්පෝර එකට ඕන කුන්තරත්තු මේ වෙන්නේ අපි අහන්නේ යුද්ධයක් දිනපු රටක එතන සිට ගිවිච්ච අවුරුදු 5ක් ඇතුළත අංශක 180ක් මේ රට අනිත් පැත්තට හැරෙන්න කවුද ඉඩ දෙන්නේ යුද්ධයක් දිනලා සිංහකොඩිය බලවත්ව ඉහළට ඔසවපු රටක දැන් මාතර මේ පාර කෙරෙනවනේ 19 වෙනිදා ඒක මේ අවුරුද්ද ඉඳන් නොකර ඉන්න හදලා දැන් කරනවා හැබැයි කරන්නේ අපි කරේ විජයග්‍රහණයේ සමරුව වෙන මොකුත් සමරුවක් නෙවෙයි විජයග්‍රහණයේ සමරුව මම දන්න විදිහට කියන්නේ විජයග්‍රහණයේ සමරුව නෙවෙයි ඒක වෙන ඒ යුද්ධෙන් දිවිපිදු අයගේ සමරුව ඒ කියන්නේ හමුදාවේ අයත් LTT අයත් හොඳයි ඒ කියන්නේ අර දේදුණු පාටේ හැටි දේදුණු විප්ලවයේ හැටි ඉතින් දෙගොල්ලොම සමරනවා ඒ කියන්නේ අපේ හමුදාව දැන් තූර්ය අර පෙරෙඩ් වල යනවා ගිහිල්ලා ඒගොල්ලොත් සමරනවා මේ තමන් පරාජය කරපු සතුරාගේ වෙනුවෙන් ජීවිතක්ෂයට පත් වෙච්ච ආයවත් එතකොට පැහැදිලිව බලන්න මේ වෙන්නේ මොකද්ද කියලා මෙතන මොලේ කනදක් හරි තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් අපි බොහොම අමාරුවෙන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අන්තිම යුද්ධෙදී දහස් ගාණක් අපේ කොල්ලෝ ඉතාලම කැපවීම කරලා දිනාගත්තු මේ පොළව නැවත
දේශපාලන වශයෙන් බෙදන දිසාවට අරගෙන යනවා. ඒක වෙන්න ඉඩ හැරියොත් අපි මේ රටට කරන ලොකුම අපරාධය මම නම් දේශපාලනේ තනි වුණත් හුදකලා වුණත් හිට පෙරදුනත් මේ විදිහේ මේ රටට එරෙහිව ගෙන යන මේ වගේ මෙහෙයුමක් දැක දැක අවබෝධ කරගෙන තිබියදීත් ඒකට එරෙහිව ක්‍රියාත්මක වීමෙන් වළකින්නේ මොන තරදෙන ගර්ධනාවක්. ඒක කරොත් අපි කරන්නේ පාපයක්. මං හිතන්නේ මගේ ප්‍රශ්නෙට ඔබතුමා එක තැනකින් නැවැත්තුවා. ඔව්. මට ඊට කලින් මම ඒක ඉතුරු කොටසට එන්නද? හරි, ඉතුරු කොටසට එන්න. අපිට ඊට කලින් විරාමයක් ලබා ගත යුතුයි. 0115631647 අපේ අපි විරාමයට පෙර ආතුව කතාව නවත්ුවේ තිත්කමාවකින් මාත්‍රිතුමා. හරි සරල ප්‍රශ්නයක්. මයින්දව ගෙනියන්න. මම අර කියපු දේශපාලන පසුබිම තුල කාරණා දෙකක් තියෙනවා. එකක් අර කියන අපේ රාජ්‍ය නැවත මම කියපු ආකාරයට බෙදා වෙන් කිරීමේ න්‍යාය පත්‍රයේ ප්‍රබලව මතු වෙලා තිබෙනවා. ඒ ඩෑස්පෝරාව ඇතුළු ඒ දෙමළ ජාතිවාදී කල්ලි අද ඉතා ප්‍රබල ලෙස ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ උපාය තමයි අර ගැටුම එනවනේ මං කියවනේ පළාත් සභා දෙක ඒකාබද්ධ කරලා ගැටුමක් එනවයි කියලා අර මුල්්‍ය ප්‍රඥාප්ති අරව මේව සම්මත කරගෙන ඒ ගැටුමේදී මුදුන දුර්වල වෙන්න ඕන. විධායක ජනාධිපති දුර්වල වෙන්න ඕන. එයාට එක දැන් අපේ ආණ්ඩුව තියෙන කාලේ ජනාධිපතිතුමා පත් කරපු ආණ්ඩුකාරයෙක් මගින් තමයි අර මුල්්‍ය ප්‍රඥාප්තිය සම්මත වෙන එක වළක්වේ. දැන් එතකොට දැන් එහෙම නැහැ. දැන් ඔවුන්ට මුදුන දුර්වල කරලා තියෙන. දැන් මේ ජනාධිපතිතුමාට තියෙන බලයවත් එතුමා පාවිච්චි කරන තත්වයක නැහැ. ඇත්තම ආණ්ඩුවේ කරන ගොඩක් දේවල් එතුමට මං හිතනවා අවබෝධයක් නැහැ කියලා. දැන් අර කැබිනට් අනුකමිටුව ගැන අවබෝධයක් නැහැ කිව්වේ මං හිතන්නේ බොරු නෙවෙයි ඇත්ත. දැන් රනිල් කියන්නේ ජනාධිපතිට හොරෙන් වැඩ කරන දක්ෂ කෙනෙන්නේ සටන් විරාම කිව්සුම කැපුවෙත් ඒ වෙලාවේ හිටපු චන්ද්‍රිකා ජනාධිපතිතුමියට හොරෙන්නේ. එතුමිය දැනගත්තෙත් අසංකරාට පස්සේනේ. ඉතින් ඒ වගේ වැඩ මේකේ වෙනවා ඇති. දැන් ඒක කෙසේ වෙතත් මෙන්න මේ අවදානම බෙදී වෙන් වී යාමේ අවදානම පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනගන්න කවුද ඉන්නේ? ජවිපේ අධේ කාර්යභාරය ඉටු කරනවද? නැහැ. ජනතා විමුක්ති පෙරමුණ අද ෆෙඩරල් ගැන වචනයක් කතා කරන්නේ නැහැ. ක්‍රිකට් බෝඩ් එකේ මේ අර ICC එකේට විරුද්ධ විදිහට පත් කිරීම ගැන මේ වගේ ප්‍රශ්න කරනවා. ෆෙඩරල් ගැන අධිආරක්ෂිත කලාප ඉවත් කිරීම ගැන ඊළඟට ඔය දැනට දීගෙන යන දොළපෙදීනි කිසිවක් ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. නෑ විල්පත්තු ගියා. විල්පත්තු ගිහිල්ලා මේ රිෂාඩ් බදුරුදීන්ට සුදුහුණු ගාලානේ ආවේ. මම බැලුවා ඒක. ඒක නියම නාට්‍යයක්. මෑත කාලේ දකපු අති විශිෂ්ට ගණයේ නාට්‍යයක්. ඒක හරි හොඳ වැඩක්. ඒ කියන්නේ ජවිපේ ඉන්නේ දැන් ආණ්ඩුවට එනවනම් කිසියම් ආකාරයක චෝදනාවක් බොහොම රැඩිකල් විදියට ගිහිල්ලා අපි මේක හොයනවා බලනවා කියලා ගිහිල්ලා අන්තිමට දිසාපතිතුමා කියන ටික අහගෙන ඉන්න. ඒටි කියන ටික හරි කියලා හිතාගෙන ඉන්න. ඒක වැඩක් නැහැ. විල්පත්තු ප්‍රශ්නේ මේගොල්ලෝ අල්ලගත්තේ වෙන එකට. දැන් මම කියන්නේ ඒ අවධානයෙන් බේරන්න කවුරුවත් වෙන නැහැ. හෙළ උරුමේ අද ඒ න්‍යාය පත්‍රේ නැහැ. අද ජවිපේ න්‍යාය පත්‍රේ නැහැ. එතකොට අපි ඒ න්‍යාය පත්‍රේ ඉන්නවා. ඒ දත් ඉතියා දත් ඉන්නවා. හැබැයි ඒක අපට තනියෙන් කරන්න බෑ. ඒක කරන්න මහ ජනතාව නැවත බලවේගයක් ලෙස ගොඩනැගිය හැකි නායකයෙක් ඕන. ඒ නායකයා මහින්ද රාජපක්ෂ. විකල්පයක් නැහැ. තියෙනවනම් යෝජනා කරන්න සලකා බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අපට අනුව මහින්ද රාජපක්ෂ දැනට. අපි දන්නේ අනාගතයේදී විකල්ප හැදේ. හැදුනොත් ඒක එමයයි. දෙක මේ නායකයා ජීවිත අවදානමකට මුහුණ දීලා ඉන්න නායකයෙක්. මම මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා ඔබ UNP වෙන්න පුළුවන්. ඔබ JVP වෙන්න පුළුවන්. ඔබ වෙනත් දේශපාලන මතයක් දරනවා වෙන්න පුළුවන් මහින්ද විරෝධියෙක් වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත් එක තැනකදී එකඟතාවයකට අපි එන්න ඕන මේ රටේ බත් කන මිනිස්සු නම් මේ මිනිස්සයා වෙන කිසිම පාලකයෙක් නොගන්න අවදානමක් අරගෙන අපට අභියදානය දුන්නා. මේ මහා ජන කෝටි ගානක මිනිස්සුන්ට අභියදානය දුන්නා. අපි වෙසක් එකේදී මහා සිරි නරඹනවා. අද අපි පාර යනකොට මරණ බියක් දැනින්නේ නැහැ. අද අපි ජීවිතේ අපේ රටේ ආර්ථිකයේ පහුගිය කාලේ 7.3%-4% වර්ධනය වුණා. දැන් ඒක 6.0%-ට බැහැලා. යහපාලනීය අනුභවයෙන්. ඒ ඔක්කොම එන්නේ මේ ජීවිත පුදලා බේරගත්තු දිනාගත්තු සාමයෙන්. ඒකට නායකත්වයේ දුන්නේ නැත්තම් මහින්ද රාජපක්ෂ දැන් මේ බලන්න. මේ ඔබ විශ්වාස කරන එකක් නෑ මොනේ. ඔබතුමාව කතා කරන්නේ කළගුණ සැලකීම. නෑ නෑ මම මේක නෙවෙයි කියන්නේ. මම මේ කියන්නේ වෙන දෙයක්. මේ බලන්න මොනේෂ් යුනිවර්සිටි එක. මොනේෂ් යුනිවර්සිටි කියන්නේ ලෝකෙ බොහොම ප්‍රසිද්ධ යුනිවර්සිටි එකක්. මේකෙන් ගහපු පොතක් මේ ශ්‍රී ලංකා සෙක්‍රෙට්ස් හවු ද රාජපක්ෂ රෙජීම් ගෙට්ස් අවේ විත් මර්ඩර් ට්‍රේවර් ග්‍රාන්ට්. දැන් කල්පනා කරලා බලන්න මේ පොත බැලුවොත් මේකේ තියෙන සම්පූර්ණේ මහින්ද රාජපක්ෂව නැත්තටම නැති කළා. මේ කාගේ වෛරයක්ද? මේ බටහිර වෛරය, මේ අධිරාජ්‍යවාදීන්ගේ වෛරය,
මේ රට ස්ථාවර වෙනවට අකමැති බලවේගවල වෛරය. එතකොට මේ අපට හතුරු විදේශීය බලවේගවත් වෛරය හදන්නේ මේ නායකයාට. ඒ අතර අපේ රටේ මිනිස්සුත් වෛරය හදන්නේ මේ නායකයාට. මේ දෙගොල්ලෝ එකතු වෙලා මොකද මේ කරන්නේ? මම කියන්නේ එක දෙයයි. ඕන දෙයක් කරන්න එකම දේ අද රනිල් වික්‍රමසිංහ hina වෙලා ප්‍රශ්නයක් නැතුව එතුමන්ට කවදාකවත් ප්‍රශ්නයක් වෙන්න තිබ්බේ නැහැ. අනිත් අය hina වෙලා මොකක් හරි බයක් නැතුව මේ පොළොවේ ඇවිදිනෝ නම් ඇවිදින්නේ ඉදාගත්තු අවදානම නිසා. ඒකට වරදකාරය කරලා අන්තර්ජාතික අපරාධ අධිකරණයට හෝ වෙනත් තැනකට ගෙනියන්නේ එහෙම නැත්නම් මේ රටෙන් අපරාධ අධිකරණේ මේ රටේ පරික්ෂණින් වරදකාරය කරලා දෙමළ ජාතිවාදී ඩෑෂ්පෝරාවේ මනදුල සපුරන්න ඒ අයට සතුට දෙන්න ඒක වෙන්න ඉඩ හරිනවනම් මම දන්නේ නැහැ මම නම් මේ මිනිසුන්ගේ ගණයට අයිති මිනිහෙක් වෙන්න විදියක් නැහැ. එතන තියෙනවා දේශපාලනේ ඔබවාගිය සදාචාර ප්‍රශ්නයක්. දේශපාලනය කියන්නේ සදාචාර මිනුම්දොඩු කිසිවක් නැති ව්‍යාපාරයක් විය යුතු නැහැ. අපට තියෙනවා අපේ දේශපාලන මත වෙනස්කම් කුමන දේවල් තිබුණේ වුණත් යම් පොදු තනතුරු වලදී අපිට තියෙන ඕන සේ සදාචාරය. හොඳයි. ඒ සදාචාරයත් නැති තරමට අද මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි ගෝඨාභය රාජපක්ෂ එතුමා කෙරෙහි මේ යුද්ධ කරන තැන රට පරිවර්තනය කරන්න මතවාදීව දායක වෙච්ච අප කෙරෙහි මේ හැමෝම කෙරෙහි අද වෛරය වපුරන මහා මෙහෙයුමක් යනවා. ප්‍රති අවසානයේ උන් බලන්නේ වරදකාරය කරන්න විතරක් නෙවෙයි හිරිදාන මේක මේ අවදානමටත් එතුමා මුහුණ දෙන්න ඕනේ. එතුමා දේශපාලනයෙන් ඈත් වෙලා හුදකලා වුණොත් තනි වුණොත් හොරා හොරා කියලා මේ ඔක්කොම චෝදනා ටික පට බැඳලා මේක කුදලගෙන යනවා. ඒක නොවෙන්න නම් එතුමා දේශපාලන බලවේගය මත හිටගන්න ඕන. ඒකට මුහුණ දෙන්න නම් එතුමා මේ ශක්තිමත් පදනමේ ඉන්න ඕන. ඒ පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ දේශපාලන භූමිකාවේ ඉන්න ඕන. ජනාධිපති කෙනෙක් ඇයි අගමැති වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවනේ සමහරු. ඔව්. ජනාධිපති කෙනෙක් අගමැති වෙන්නේ කියලා. ඔව්. රුසියාවේ පුටින් දෙපාරක් ජනාධිපති වෙලා හිටියා. තුන්වෙනි පාර අගමැති වුණා. දැන් හතරවෙනි පාර ආයි ජනාධිපති. ඔබේ බලාපොරොත්තුව හතරවෙනි පාර නෑ මම එහෙම කිව්වේ නෑ මම කිව්වේ පුටින් කරේ විදිය. ආ පුටින් කරපු විදිය. මන්ත්‍රීතුමා දැන් අපිට කුරුණෑගලදී ඔබතුමා අලුත් ප්‍රවෘත්තියක් හදලා දුන්නා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගේනවයි කියලා. ගේනවද? අනිවාර්යෙන්ම. කවදද? අපි බලාපොරොත්තු වෙනවා මේ 19 පාර්ලිමේන්තු පටන් ගන්න සතිය තුළ මේ විශ්වාස භංගේ බාර දෙන්න. ජෝන් නමරතුංග පාට් 2 වගේ තියෙන්නේ නේද? නෑ ජෝන් නමරතුංග එක ගැන අපි කීප එකක් නෙවෙන්නේ. ඒක මේ වර්තමාන විපක්ෂ නායකතුමා කීප එකක්නේ. මේක එතුමන්ලා කැමතුණා නැත්තත් අපි ගේනවා. එතකොට අර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාව විපක්ෂ නායකකරණය එක ඒක ඔබතුමාලගේ සටනක් නේද? එතුමා විපක්ෂ නායක කරන්න පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරු බහුතරයක් හිටගෙන පෙන්වුවා කතානායකතුමාට. කතානායකතුමා ඊළඟට ගෝ සුසිල් ප්‍රේමජයන්ත සන්ධානි මහලේකම්ට මේක තීරණය කළා එතුමට දන්වන්න කියලා. ඉතින් සුසිල් ප්‍රේමජයන්ත මහලේකම්තුමාට අපි කීප වතාවක් මිල්ලීම කළා මේක ඔබතුමා මේ තීරණය දන්වන්න කියලා. මං හිතනවා එතුමා මේක කරයි. එතුමා මේක මගහරින එකක් නෑ කියලා මං හිතනවා. ඒ වුණාට එතුමා කියලා තිබ්බ එක කතානායකතුමාගේ වගකීමක් කියලා නේද? නෑනේ ඇහි තර්ක දෙපැත්තටම තියෙනවා. කතානායකතුමාට බෝලේ මෙහෙට පාස් කරන්න පුළුවන් මෙහෙන් බෝලේ එහෙට පාස් කරන්න පුළුවන්. විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා වේ කියලා මං හිතන්නේ සන්ධානයේ මහලේකම් දන්වල යවල ඇති කතානායකතුමාට කලින්. ඉතින් එතකොට ඒ නිසා වෙන්නේ නැති කතානායකතුමා කියන්නේ දැන් ඔබ එහෙනම් මට අලුත් ලියුමක් එවන්න කියලා. ඒක කතානායකතුමාගේ තර්කය. හැබැයි ඒ තර්කේ වළංගු නැත්තේ අපි සභාවෙම නැගිටලා බහුතරය පෙන්නවා. එතකොට ඉතින් ලියුම් ඕනෙත් නැහැ. ඉතින් මං දන්නේ නැහැ කතානායකතුමා ඇයි මේක ගැන ඒ පැත්තෙන් බලලා තීරණයක් නොදෙන්නේ කියලා. යම් යම් ප්‍රශ්න ඇති. කෘෂියේ වෙතත් අපි හිතනවා සන්ධානයේ මහලේකම් තුලම මෙතනදී සාධාරණේ නිවැරදි වීටිපුරයි කියලා. කොමනත් ඔබතුමාට හිතෙන්නේ නැද දැන් බහුතරයේ තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට කියලා කියනවා. පින් ආණ්ඩුවක් කියනවා, සුළුතර ආණ්ඩුවක් කියනවා. නැට විපක්ෂයේ හැම සටනක්ම දියාරු වෙනවා කියලා. දැන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න හැදුවා. ඊට පස්සේ ජෝන් නමරතුංග මහත්තයාගේ, ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා විපක්ෂ නායකකරණ එක, ඊට පස්සේ දැන් පෙන්ඩින් එකක් තියෙනවා අග්‍රාමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංගය. ඔක්කොම නිකන් රවි කරුණානායක ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය. පුස්ස බින්ද වගේ වෙන්නේ නැද්ද? මෙහෙමනේ නිල විපක්ෂය වෙන කොහෙවත්නේ. ඒ කියන්නේ විපක්ෂ නායක හැටියට නිල වශයෙන් දැන් ඔබ දකින්න ඇති 19 සංශෝධනේ. ඒකෙදි පාර්ලිමේන්තු ආයතන කැමැති කියලා කැමැත්ත ප්‍රකාශ කරා නේද සංශෝධනයට? සංශෝධන වලට යටත් පක්ෂයි කියලා. ඔව්. ඒක නෙවෙයි මං කියන්නේ. ඔව්. ඒකේ ඔබ හොයලා බලන්න ඒකෙදි ක්‍රියාශීලීව සංශෝධන දාමින් මේක ගැන ගැටෙමින් හැපෙමින් වැඩ කරේ කවුද කියලා. වර්තමාන විපක්ෂ නායකතුමාගේ එහෙම භූමිකාවක් අපි දැක්කේ නැහැ. ඉතින් දැන් නිල විපක්ෂය කියලා එකක් වෙනම තියෙනවා. ඒක වෙනම. ඊට බාහිරව
අපි වෙනම විපක්ෂයක් හැටියට බලවත්ව ක්‍රියාත්මක වෙනවා. ඒතකොට සමහරලාට සමහර දේවල් වලට අර නිල විපක්ෂය හැපෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා. මොකද මේ නිල විපක්ෂය පාලනය කරන්නේ ජනාධිපතිතුමා. මම හිතනවා වර්තමාන අගමැතිතුමාට අවශ්‍ය පරිදි වර්තමාන ජනාධිපතිතුමා මේ නිල විපක්ෂය හසුරවනවා. මෙතන යන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මම අර කියපු බෙදුම්වාදී ව්‍යාපෘතිය කරන්න 2001 බලන් රනිල් දින්නා සටන් විරාම ගිවිසුම ගැහුවා. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති. හැබැයි එදා බටහිර රටවලට බැරි වුණා චන්ද්‍රිකා හරහා ශ්‍රී ලංකාවක මේ වැඩේ කොටස්කාරයක් කරන්න. අපි පාරේ පෙළපාලියාව ශ්‍රී ලංකාවකත් ඒකට එකතු වුණා. අන්තිමට චන්ද්‍රිකා කැමතුණත් නැතත් 2004 පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයක් ගන්න පුළුවන් වුණා. දැන් ඉතා උනේ චන්ද්‍රිකා හරහා ශ්‍රීලනිපිය මේකට ගැට ගහ ගන්න බැරි වීම තමයි එදා වෙච්ච අඩුපාඩුව කියලා ඔය වැඩේ කරන බටහිර මහතුරු හිතන්නේ. දැන් මේ පාර චන්ද්‍රිකා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා. ඒ මහතා චන්ද්‍රිකා වගේ ශ්‍රීලනිප බලවේගයෙන් දිනලා නෙවෙයි ආවේ UNP බලවේග වලින් දිනලා TNA බලවේග වලින් දිනලා. ඒතකොට එතුමා බලනවා රනිල් මූලික වෙච්ච ඊළඟ ආණ්ඩුව කරන්න යන මේ අපරාධයට ප්‍රතිවිරෝධී නොවන ආකාරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළමනාකරණය කරගන්න. ඒකට මොකද කරන්නේ? ජාතික ආණ්ඩුවක් හදනවා, අගමැති ඉන්නවා, උපාගමැති ඉන්නවා, ඇමතිකම් 100යි 50 52කට බෙදනවා. අපි ඔක්කොම එකට ඉන්නවා, එකතු වෙලා බෙදනවා රට. අපි ඔක්කොම එකට එකතු වෙලා අර ඉල්ලන දේවල් දෙනවා. එතකොට විරුද්ධ වෙන්න කවුරුත් බෑ, විරුද්ධ වෙන්නෙත් නෑ. ජවිපෙ ප්‍රශ්නයක් නෑ. ජවිපෙ දැන් ඒ පරණ ජවිපෙ නෙවෙයි. ඒතකොට විමල් වීරවංශලා, මහින්ද රාජපක්ෂලා අරගොල්ලෝ මේගොල්ලෝ කරදරකාරයෝ, අපි පරද්දනවා. ඒගොල්ලෝ හිරේ දානවා. ඔකනේ කතාව. ඉතින් ඕක අපි වළංගු නැති තත්වයකට අද ගෙනල්ලා තින්නේ. මේගොල්ලෝ හිතුවේ නෑ අපි පෙබරවාරි 18 වෙනකොට ප්‍රති නැගිටීමක් මේ ආකාරයට සිදුවේ කියලා. ඒක අපි වෙනස් කළා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ඒක තමයි තිබ්බ සැලැස්ම. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මෙතන යහපාලනයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අරවයි මේවයි ලස්සන වචන සෙට් එකක් තියෙනවා. ඉරාකෙට ගියෙත් යහපාලනය දෙන්න, ලිබියාවට ගියෙත් යහපාලනය දෙන්න, ලිබියාවට ගියෙත් ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න, ලිබියාවට ගියෙත් පවුල් පාලනයෙන් ගලවා ගන්න, ඉරාකෙට ගියෙත් ඕවම කරන්න. අද මොකක්ද උනේ? සදාම්ගේ යටතේ තිබිච්ච ඉරාකේ තිබිච්ච දේවත් අද නෑ, ගඩාෆි යටතේ තිබිච්ච ලිබියාවේ තිබිච්ච දේවත් අද නෑ. ඉතින් මෙතනටත් ඒ බටහිර රටවල් අස්ථාවර කරන්න, බෙදන්න, කඩන්න, තෝරන මේ මධ්‍යම පන්තියේ සමහරුන්ට මෝඩ චූන් නැති කරන පාට, මධ්‍යම පන්තියේ සමහර මානසිකත්වයන්ට අල්ලස් දෙන පාට ඒව තොරොම්බල් කරනවා. ඉතින් ඔය කියන යහපාලනේ මේ දින 100 ඇතුලේ තිබ්බේ නෑනේ. අර්ජුන මහේන්ද්‍රන් ඉන්නෝනේ හිරේනේ, එහෙනම් මුල්ලේ පාලන කොට්ටාසෙන් අල්ලන්න එපේ. ඔය කියන යහපාලනේ නෑනේ. එතකොට ඒවා බොරු වචනනේ. ඒ බොරු වචනනේ තොරොම්බල් කරේ. දැන් ඒ නිසා තමයි අපි කියන්නේ මෙතන මේ වෙන ව්‍යාපෘති හරියට හඳුනගෙන මේ වෙන විපත හරියට තේරුම් අරන් රටට ජාතියට ආදරය කරන මිනිස්සු නම් අපි මේ අපේ දරුවෝ ජීවිත පුදලා බේර දීපු රට මේ බලවේගයේ අතට නැවත ගොදුරු වෙන්න ඉඩ නොදිය යුතුයි. ඔව්. ඒක වීම වලක්වාලීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ගන්න ඕනේ. දැන් ඔබ දිගින් දිගටම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන කතා කරද්දී ජාතික කුමන්ත්‍රණයක් ගැනත් කතා වෙනවා නේ මන්ත්‍රීතුමා. දැන් ඔබතුමාගේ පැරණි නායකයා සෝමවංශ අමරසිංහ මහතා ඔබ වගේම පක්ෂයෙන් අභිනිෂ්ක්‍රමණය කළා. ඔය පුටුවේම ඉඳගෙන ජාතික කුමන්ත්‍රණයක් ගැන කතා කරනවා, අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන ජනවාරි 9 වනදා අලුයම. ඔව් මම ඒක අහගෙන හිටියා. ඔව් මෙහෙමයි, ජනවාරි 8 වෙනිදා රෑ 12 පහු වෙලා 12 මාර විතර වෙනකම් මමත් ඔය ස්ථානයේ හිටියා. ඒ වෙනකොට මම තීරුම් ගත්තා ප්‍රතිපලයේ පිළිබඳ මම යම් කිසි අවබෝධයක් ඇති කරගත්තා. ඊට පස්සේ මම ඒ ස්ථානෙන් ආවා. මම පුද්ගලිකව හොඳාකාරවම දන්නවා මොනම කුමන්ත්‍රණයක්වත් තිබ්බේ නැහැ. හැබැයි මේගොල්ලෝගේ සැලැස්මක් තිබ්බා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොඩි වැඩි ඡන්දකින් දින්නොත්, නිකන් ලක්ෂයකින් වගේ කියලා හිතන්නේ. පොඩි වැඩි ඡන්දකින් දින්නොත් ඒව හොර ඡන්දෙන් ගත්තේ කියලා බලෙන් එළියට දාන්න සිවුරු 5000ක් ලෑස්ති කරලා තිබ්බ රාජගිරිය පැත්තේ එක්තරා ස්ථානයක. ඒ වගේම දකුණු ඉන්දියන් කාර්යෝපවා කොණ්ඩේ බූගාල ගෙනල්ලා තිබ්බා. ඒ අය අපි එකපාරට හොයාගන්න බෑ සිංහලද දෙමළද ඉන්දියන්ද ලංකාවේද කියලා. ඒ වගේම සමහර ප්‍රාදේශීය සභා UNP මන්ත්‍රීවරුත් කොණ්ඩේ බූගාගෙන අර තට්ටෙම ගාගෙන නෙවෙයි අර පොඩ්ඩට කපාගෙන ඉන්නේ. එහෙම ඇවිල්ලා ස්ථානගත වෙලා හිටියා. මෙයාලගේ සැලැස්මක් තිබ්බා දැවැන්ත ප්‍රචණ්ඩ පෙළපාලියෙන ජවිපිත්තේකට සූදානම් වෙලා හිටියා. අන්න එහෙම ඒ තත්වයක් ආවොත් ඒක මැඩ පැවැත්වීම සඳහා හමුදා අනුකණ්ඩ කීපයක් යම් යම් ස්ථානවල ස්ථානගත කරලා හිටියා. ඒක ඇත්ත. කුමන්ත්‍රණයක් කරනවා නම් කරන්න එපැයි. මොකෝ කුමන්ත්‍රණ හිතන කුමන්ත්‍රණ නෙවෙයිනේ. කුමන්ත්‍රණයක් හිතනවා නම් කරනවා. හිතලා නොකර ඉන්නේ නැහැනේ. හිතලා නොකර ඉන්න මොකද්ද උණු ප්‍රශ්නේ? දැන් ඒක එහෙනම් සැලසුම් කරන්නේ මොකටද? පරදුනොත් බලය අල්ලන්න. ඉතින් පරදුනානේ. අල්ලන්න එපැයි.
සැලසුම් කළා සැලසුම් පැත්තකට දැම්මයි. මේගොල්ලෝ කියනවා නීතිපති කවුද විරුද්ධ උනාලු? නීතිපතිගෙන් අහනවද කුමන්ත්‍රණ කරන්න? නීතිපති අනුමැතිය ඕනද කුමන්ත්‍රණ කරන්න? මේ මොන විකාර කතාද? නීතිපතිගෙන් අහලා ලෝකේ කරලා තියෙන කුමන්ත්‍රණ මොනවද? ඒ රටවල වල අග විනිසුරුගෙන් අහලා කරලා තියෙන කුමන්ත්‍රණ මොනවද? ඒ රටවල වල මම ඕක ඇහුවා හිටපු හමුදාපතිතුමා දයාරත්නායක මැතිතුමා. එතුමා මට ওই බගුල් ගෙදරකදී හම්බුණ මේ ළඟදී එතුමා එක පාර්ශ්වයකින් අසම් කරන්න වෙලී හිටියා. මම ඇහුවා මේ හමුදා කුමන්ත්‍රණ කතාව ගැන. එතුමා කිව්වා ඒ පරීක්ෂණයට එතුමා ගිහිල්ලා දීපු කට උත්තරය ගැන. එතුමා කිව්වලු අපේ හමුදාව ලෝකයේ විශිෂ්ට වෘත්තීය හමුදාවක්. මේ හමුදාවට කරන්න පුළුවන් ලොකුම අපහසය තමයි කුමන්ත්‍රණයක් කරන්න හිටියයි කියලා කියන එක. අපේ හමුදාව කවර කලකවත් ඒ විදිහේ ක්‍රියාදාමයන් වලට සම්බන්ධ වෙන හමුදාවක් නෙවෙයි. මේක වෘත්තීය හමුදාවක්, ප්‍රබුද්ධ හමුදාවක්. මේ හමුදාවට ওই චෝදනාව තමයි කරන් තියෙන ලොකුම අමාරුයි කියලා. ඉතින් මේ එතුමා කිව්වේ ඉතින් මම දන්නේ සෝමන් සාමරසිංහ සහෝදරයා හෝ මහත්මයාට කවුරුන් හෝ ඔළුවට දාලා ඇති මෙහෙම එකක් ඇත්තටම වෙන්න ගියයි කියලා. එහෙම මොකද්ද උපකල්පනයක් මත එතුමා ක්‍රියාමාර්ග තෝරනවා ඇති. මට නම් ඉරහඳ වගේ සහතිකයි. එහෙම කුමන්ත්‍රණයක් කරන්න හිතලා තිබෙත් නැහැ. හිතුවා නම් නොකර ඉන්නෙත් නැහැ. නොකර ඉන්නේ එහෙම දෙයක් හිතලා හිටියේ නැති හින්දා. හොඳ අපි යලිත් සෝදානම් විරාමයක් ලබා ගන්න. අපි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහත්මයා සමගයි අද 360 රැඳී සිටි මන්ත්‍රීතුමනි හිටපු ඉන්න ජනාධිපතිවරුන්ගේ සාකච්ඡා අසාර්ථකයි. ඒ සාකච්ඡාවට ගිය අයගේ මතය ඒක අසාර්ථකයි කියලා. මොකද ඒ සාකච්ඡාවට වර්තමාන ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් පැමිණුණේ පැමිණෙන නියමිතව හිටපු අය නෙවෙයි. MKDS ගුණවර්ධන, රාජිත සේනාරත්න, ඒ වගේම වයිසල් මුන්දෙනු කවුද මුස්තාපා, ඊළඟට දුමින්ද දිසානායක, ඒ කියන්නේ නිමල් සිරිපාල විපක්ෂ නායකතුමා හැරුණකොට හිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක ජනාධිපති විරුණ වෙලාවේ ශ්‍රීලනිපෙන් ඉවත් වෙලා ගිය කණ්ඩායම. ඉතින් ඇත්තටම එන්න හිටියේ අපි අවබෝධය අනුව සුසිල් ප්‍රේමජයන්ත, අනුරයාපා. අනුරයාපා මේ පක්ෂ ලේකම්තුමාවත් ඒකට සහභාගි කරගෙන තින්නේ හිටපු ජනාධිපතිතුමා. ඒ කියන්නේ එතුමා එනකොට කාමරයක ඉඳලා ඇයි අනුරතන ඉන්නේ, නෑ සර් සාකච්ඡාව මට අදාළ නෑ කියලා නෑ කිව්වම නෑ නෑ ඔයා පක්ෂ ලේකම්නි යන්යන් කියලා එහෙම තමයි ගෙනල්ලා තියෙන්නේ. නැත්තම් එතුමත් නෑ. ඉතින් එතකොට හානාහිය පානාණ්ඩ හැරින් දැනේ වගේ එකන් ආපු කණ්ඩායමෙන්ම තේරෙනවා ඇත්ත සමගියක් එකමුතුවක් හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීමේ ඌමනාවක් නෙවෙයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ දිනවලා ඒ රනිල් වික්‍රමසිංහගේ බෆර් එක බවට, ඒ ආණ්ඩුවේ බෆර් එක බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කිරීමේ න්‍යායපත්‍රයයි තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට නාම යෝජනා හම්බ වෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. එසේ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම පුද්ගලිකව විශ්වාස කරනවා ඒක වෙන්නේ නැහැ කියලා. එසේ වේවා කියන්නේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්, ඒ කියන්නේ අගමැති අපේක්ෂකයා හැටියට නම් කළා. ඒ වගේ මේ මැතිවරණයේ මෙහෙවීමේ වගේ කීමත් එතුමාට බාර දීලා ඒ දෙක වෙනවනම් ඉතා හොඳයි. හොඳයි. හම්බුනේ නැත්තම් මොකද කරන්නේ? හම්බුනේ නැත්තම් ලංකාවේ දේශපාලනින් නැවතීමේ ලකුණක් වෙන්නේ නැහැ නේ. ඒ හැම එකටම උත්තර තියෙනවා. ඒ උත්තර අපි සතුව තියෙනවා. ඔව්, ඒ උත්තරයයි ඔබතුමා කියන්නේ නැත්තේ. උත්තර වෙලාවට කියන්නම්. සමහර උත්තර දැන් කියන්න පුළුවන්. මට අයිතියේ තියෙනවා සමහර උත්තර පසුව කියන්නම් කියලා කියන්නේ. ඔබ ඒක බාර ගන්න අකමැති නම් බාර නොගෙන ඉන්න. ඒක වෙලාවට කියන්නම්. කලබල වෙන්න එපා. මම හිතන්නේ තව සතියක් දෙකක් යනකොට ඒ උත්තර එළියට එයි. ඔව්, ඒ උත්තරේ ගෝඨාභය රාජපක්ෂ කියන නමට තියෙන තැන මොකද්ද? එතුමත් එතුමා දැන් ප්‍රකාශ කරලා තියෙනවා දේශපාලනයට එනවයි කියලා. මම හිතන්නේ අනිවාර්යෙන් මේ දේශපාලන ක්‍රියාදාමය ඇතුළේ එතුමා සජීවී පුරෝගාමියෙක් වෙයි. දිත්ව පුරවැසි භාවයේ ප්‍රශ්නයක් වෙයි නේද? මම දැක්කා එතුමා ඒක දිත්ව පුරවැසි භාවය තිබුණයි කියලා. දැන් එතුමට ඇති වැඩකුත් නැහැ. මම හිතන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. මොකද එතුමා ගැන ඒ රටවල් බලන ආකල්පය ඊටාම වෙනස්. මම හිතන්නේ එතුමා ওই දිත්ව පුරවැසි භාවයේ ඇමරිකානු කෑල්ල ගලවලා දායි. ඊට පස්සේ තනි පුරවැසි දැන් දිත්ව පුරවැසි භාවයේ ප්‍රශ්නයක් වෙලා ලාංකික ලංකාවේ පුරවැසි භාවයක් නැති අර්ජුන මහේන්ද්‍රන් අපේ මුදල් නෝට්ටුවට අස්සම් කරනවා. විජාතිකයෙක්, විදේශිකයෙක්. ඒ වුණාට මේ මට මතකයි අනුරු දිසානායක මහත්තයා දිත්ව පුරවැසි භාවය කියන්නේ නිකන් මුළු මූණම කළු කරගෙන දිත්ව කියනකොට නිකන් යකා වෙහිලා වගේ. දැන් අර්ජුන මහේන්ද්‍රන් අඩු ගානේ දිත්වයත් නැහැ. එහෙත් තිබිලා මෙහෙත් තිබෙන ඒත් නැහැ. කෙලිම එහෙ. දැන් සද්දයක්වත් නැහැ. මම දන්නේ මේ හීනෙන්වත් කෑ ගහනවා කියලා ආරංචියක් නැහැ. ඉතින් මෙතන තමයි නියම තක්කඩිකම තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා මේ ഇതുමලාව දේශපාලනයට එන එක නවත්තන්න දාපු තුරුම්පුවක්. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා මං හිතන්නේ පැකිලි කියලා ඇමරිකානු ඔය කියන රට වෙසි භාවය තියාගන්න මහත්තුන්නේ මම ඔක අතහරින්නම් කියලා කියන්නේ මං හිතන්නේ පැකිලි කියලා.
කොළඹ දිස්ත්‍රික්කයේ එතුමා සහ ඔබතුමා ඉල්ලුවත් එහෙම මනාප ප්‍රශ්නයක් වෙන්නේ. මම දන්නේ නැහැ එතුමා කොළඹින් දිල්ලන්නේ වෙන කොහෙන්ද දිල්ලන්නේ කියලා. තාම අපි එහෙම සාකච්ඡාවක් ඇත්තටම කෙරෙලා නැහැ. මගේ අවබෝධය අනුව කොහෙන් ඉල්ලුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම මනාප ගැටුමක් එන්නේ නැහැ. එහෙම හිතන්න එපා. ඔය ඔය ඔයිට කලින් මැතිවරණ වලත් ඔය එක එක ගැටුම් තියෙනවා කියලා එක එක පුරෝගතන කරා. අපි එහෙම තිබෙන්නේ නැහැ. විමල් වීරවංශ කියන්නේ දීර්ඝ දේශපාලන ඉතිහාසයක් තියෙන කෙනෙක්. ඔබේ ඊළඟ බලාපොරොත්තුව සමහරව මගේ බල බලාපොරොත්තු නෑ. මම මේ බොහොම සත්භාවයෙන් අවංකව කියන්නේ මට මගේම වූ බල බලාපොරොත්තු නෑ. කියන්නේ මම මගේ මම ආවල් කාලේ ආවල් එකට යනවා. එහෙම තනතුරක් ඉලක්ක කරගත් බලාපොරොත්තුවක් නෑ. හැබැයි මම කරන දේ විසින් මේ රටේ මිනිසුමාව ඉහළ තනතුරකට ඔසවනවට මම කැමති නෑ. ඒක මහජනයාගේ අතේ වැඩක්. එහෙම නැතුව මම දැන් ඔය සමහරව ඉන්නෝනේ මේනියාකාරයෝ 2020 චන්දිදී එයා ජනාධිපති. ඒ ලෙඩ ඒ ඇවිල්ලා නිකන් මේ මේ අසනීප. ඌ වගේ ඒවා ඔළුවේ දාගත්තම මඤ්ඤම් වෙනවා. දැන් වෙලා තින්නේ මේ මඤ්ඤම් වීම. මට නම් එහෙම අසනීපයක් නැහැ. මම කැමති පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට උනත් මරණ දවසට මේකෙන් යන්න. හැබැයි මොකද්ද තනතුර මොක වුණත් මගේ හිත කියන්න ඕන මං හැමතිස්සෙම හරි තීරණේ ගත්තා හරි කඳුරේ හිටියා. ඔන්න ඔය සැනසීම විතරයි මං අපේක්ෂා කරන්නේ දේශපාලනෙන් වෙන වෙන කිසිවක් මගේ එහෙම නැහැ. ඒකෙන් මං අදහස් කරන්නේ මම මේ හරි මේ 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 මොකද්ද මං හරි උපේක්ෂාවෙන් එහෙම නැත්තම් මේ මේ එහෙම කියලා මේ රටේ මිනිස්සු දෙන වගකීම මොකද්ද ඒක බාර ගන්නවා. ඒක අර අපි සූදානම්. ඒක මොනතරම් අමාරු එකක් වුණත් ඉටු කළ යුතු නම් ඉටු කරනවා. ඒක කිසි පැකිලෙන්නේ නැහැ. හොඳයි මගේ අවසාන ප්‍රශ්නේ සරල ප්‍රශ්නයක්. මං හිතනවා ඔබතුමා තරහ ගන්න එක නැහැ කියලා. ඔබේ කිසිම ප්‍රශ්නයකට මං තරහ ගත්තෙත් නැහැ. ওই ප්‍රශ්නෙට තරහ ගන්නෙත් නැහැ. මගේ පිළිතුරු දෙන රටාව ටිකක් වෙනස් රටාවක් නිසා කෙනෙකුට හිතෙනවා වෙන්න පුළුවන් තරහ ගිහිල්ලයි කියලා. කරුණාවෙන් තීරුම් ගන්න මට තරහ ගියාම ඊට වඩා වෙනස් ස්වරූපයක් තියෙනවා. ඔබතුමා සීගිරි එහෙම ගියාද? නෑ තාම ගියේ නෑ. යන්න ඕන ගියාම මේක ප්‍රවෘත්තියක් වෙනවනේ. ඒ හින්දා තාම ගියේ නෑ. හොඳයි යන දවසට අපිට කියන්න. නෑ ඕල්ඩ් රොකිය යන්න යන්න ලා. එනග බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. අපි ඔබතුමාගේ සියලුම රට වෙනුවෙන් තිබෙන බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝ. බොහොම ස්තුතියි. ආයිබෝ.